බන අපි වැඩසටන පටන්ගම්මු ඇතටම තේ අගේදාමේ මේ වෙනකොට භාවිතා කරන වීද තොරතුරු තාක්ෂණික ක්‍රියාදාමයම් පිළිබඳ සාකච්චා කිරීමටයි අදපි මෙතන නැස්සලා ඉන්නේ ඊට කල පළමෙන් මම පොඩි පසුබමක් සඳහන් කරන්න කෘෂිකර්ම ශේත්‍රයේ ඇතටම දෙදස් දාසය වසරේ ඊ කෘෂ්ෂිකර්ණ ප්‍රතිපත්තියක් සකස් කරා එක ලෝක හාර කෘෂිකරණ සංවිධානයත් කෘෂ්කර්ම දෙපාරමේන්තුවත් අනිකුත් රාජා ඇතනත් එකතු වෙලා එතනින් තමයි ඩිචිටල් කරණය නැත්තං තෘතුරු තාක්ෂණය කෘෂිකර්මයට භාවිතා කරන විදිහ ගැන පුළුල් කතිකාව ආරම්භ වනේ ඊට අමතරව ඊට පෙරත්ස්මට සමගාමීව විවිධ විිවිධ ආයතන සම්බන්ධව කටයුතු ආරම්භ කරලා තියෙන එතකොට අද අපි විශේෂයම සාකචා කරන්න බලාපොරොත්වවෙරන්නේ තේශේස්ත්‍රය මොකද මේ වෙන කොට තේශේත්‍රය ො දවගුල් හැමෝමදන්නවා ලංකාවේ ප්‍රධාන භෝගයක් විශේෂයම අපන එන බෝගයක් විදිහට බොහොම ප්‍රමුඛතාවයක් ලබන බෝගයක් ඒ සම්බන්ධ රජයේ පැත්තෙනුත් අපේ කර්මාන්ත ශාලා හිමියන්ගේ පැත්තෙනුත් මේ වෙනකට විවිධ තොරතුරු තාක්ෂණ පද්ධති අත්හදා බලමින් ක්‍රියාත්ම කරමින් පවතිනවා ඊට අමතරව අමාත් වැවිිකර්මාන් තමාත්‍යශය සමග එකතු වෙලා ආසියනු සංවර්ධර බැංකුව ජංගම දුරකතනඇපිකේෂන් යෙදවුම් දෙකක් සකස් කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කරමින් පවතිනවා ගැන විස්තර මේ වැඩසටහන මුළුල්ලේදී අපිට දැනගන්න පුළුවන්ගවෙයි. අපමා ඉස්සල්ලම අද විද්වත් මන්දලය හඳුවා දෙන්නම් ඇතටම පළුමෙන්ම මගේ වම්පස්සෙන් ඉන්නේ තරංගනි වික්‍රමසිංහ මහත්මියය එතුමිය සැලසුම් සම්බන්ධව අතරේ කළේ කම්තු මේ විදිියර වැලි කර්මාණන් තමාත්‍යශය කටුතු කරනවා ඉළංගට මගේ දකුණු පසිං ඉන්නේ කොඩ දෙෙනක් දන්න ජයන්ත දිරිසිග මහත්ම ඇතුමා මයිතෙකු මසාර ස්තුමාතියේ ශ්‍රී ලංකාතේ මණ්ඩලේ. ඉළංගට ලිත් ලියනකගේ මහත්මය අන්න්නව සභාපති RRTස් හෝල්ඩඉ එක කරත්නපුොරේ. ඉට පස්සේ අරුුණු විික්‍රම සේක මහත මගේ දකුණු පැත්තෙන් ඉන්නවා ලුම්මිියකෙ සහකාකර ස මන්්ඩ දිිකාරි. ඉළංගට නැබිල් රත්නායක මහත්මයා ප්‍රධාන විදාායක අරුණ තේකර්මාත ශාලාවේ ඉළඟට මගේ වම් පැත්තෙන් ඉන්නවා ශාන්ත හොරවල විතාන මහත්මයා පනිල්කන්ද තේෆෙක්්‍රයේ තේකර්මාත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ ඊළඟට රන්නපුර කේඩියු සමූහ ්‍යාපාරයේ සමන් උපසර මහත්මය යිඉන්නවා ඉළඟට තුෂර විරකොන් හත්මය ඉන්නවා බලංගොඩ නිව්හෝප් තේකර්මාද ශාලාය ඉළඟටක වැවිලි කර්මාන් තා මාත්‍යංශයේ කිමේශා සිිල්ල මහත්මය සම්බන්ධ වෙනවා විද්වත් මණඩලේ සකච්ඡාවට අපි මේ වැඩසටහන මංහිතන්නේ පළමිණ වැඩසටහන අපි මේේ අගේදාමය තොරතුරතාක්ෂණය භාවිතා කිරීමට හඳුන් නාදීම ගැන්න තියන පල නඩසටහන මොකද මේක මංහිතන්නේ ලොකු ගමනක ආරම්භක පේවරක් කියලා පි හිතතුවොත් නි වැරදිී මොකද අප සැලසුම තියන්නේ විශේෂමතේක උුමත්සාරිස්තුමා පැදිලි කරයි කොහොමද ශ්‍රී ලංකාවේ තයාගේ දාමයම සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි මේ තොරතුර තාක්ෂණය භාවිතා කරලා මේ ඩිචිර කරණය කරන කරන්න කොහොමද කියලා. හැබැයි අපි වැඩස්ටාන බොහොම කාලෙකට කලින් පටන් අරගෙන දැනට ගොඩක් හසල් අත්දකම් තියෙන අපි මහත්මයකින් විදවත් මණ්ඩලේ මහත්මයකින් අපි සාකච්ඡා ආරම කරමු ම පළවම ආරාධනා කරනවා සමන් උපසයන මහත්මයට කෙඩියු සමුහ ව්‍යාපාරයේ එතුමා විසින් මේ වෙනකොට කොහොමද මේ තාක්ෂණය තමන්ගේ තේ අගේ දාමයට පාවිච්චි කරේ කියලා විස්තර කිරීම සඳහා ොම සති සුපසන් දාවක් සියල් දිනාට ප්‍රතිමයන්ම වෙැවිල් කර්මාන්තමමාත්‍යන්සි අත්‍රය කළේකම් තරංගන වික්‍රම සිංහ මහත්මිණී ශ්‍රී ලංකා තේමන්්ඩලේ තේකුම් සාරිස් ජයන්තය දිරිසිංහම ැතුමා ඒවගේම आටය සම්මූය පරේ සහාපති ලි ියනගීමම තිතුමා නෙවිල් රත්තාක මහත්ම ඒවගේ ලුම්බිණී න්සායි අරුණ වි්‍රම සේකර මහත්ම එගේ තුෂාර වීරකෝන් මහත්ම බන්ඳුල නිශංක මහත්මා ඇතුළු අනි මාත් ්‍යැන්සිං සහභාගය සියලුම මහත්මීන් ඇතුළු අනෙකුත් සියලු දෙලාග අවසරයි. මං ප්‍රතියෙන්ම ස්තූතිබන්ධ වෙනවා මෙම කාලීන අවශ්‍යාවක් හැටියටම තොරතුරු හා සන්න්‍ය විධන තාක්ෂිණය පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුවත් එක අත්වැල් බැඳගෙන මේ ඇප්ප එකක් දෙවලක් කල්ලක් උඩාතේවතු හිමියෝොන්ගේ දත්ත සහිත ඒ මිට පෙර සඳහන් කරාවගේ සිට කියන සිිලෝන්ට කියන සිිලොන්ට නමින් ඒ භියප්ත කරන්න ඉතිං මේ කර්තවේදි මම කියන්න ඕනි බොහොම නහතමානව මමආඩම්බරවෙනවා වසර දහයකට පෙර අපි කුඩාතේවතු හිමියන්ගේ මේ දත්ත හරියාකාරව සටන්ගන් කොහොමද කියන එක පිළිබඳව අවබෝධයක් තිබුණම්. අපි ඒකට මූලි කාඩෙ සසාලම දම්වා මගේ තන මෙමතර න්න කර්මාන්ද ශලා මගේ සහෝදර රමාන් ශල සියලු දෙනනාම මං අපි කියේන වශන පාච්චිකරු හොඳයි. මොද අපි එක එක්කෙනා විවිධ විදිහට මේ දේවල් අත්හදා බැලුව. අවසානයේදී අපි කාටත් මේ වෙන කොට අපි ගතුත් කුඩාතේවතු හිමියන්ගේ දලු. ලබාගන්න ක්‍රමවේදය. ඒකනි මුලින් සඳහන් කරාවගේ තොරතුර හා සනිවේදන එ ක්‍රමවත්ව වර්තමානට ඔබින විඩීට ගොහොමද කරන්න කියලා අ මුලින් සඳහන් කරාවගේ RFIඩටක් එකක් හෝ නැතන් කිව්වා කෝඩඩැක් ඇට එකතු කල් අරගෙන අපේ දත්ත කර්මාන්ශල්ලාවට ලබාගන. අපේ ප්‍රධහන අපි ගෞතයෙන් තොරතුුණු තාක්ේ විද්‍යත් තාක්ෂණය හරහා අපි ලබාගෙන. දස්ස විස්ලේෂණය කල්ලා ඊළඟට නැවත ඒවා අපිට ඒටය ම්‍යන්ත්‍ර හෝ හෙමත් නැත්තං වෙනත් ක්‍රම බැංකු පද්ධති හරහා අපේ කුඩපුරාතියවත්තු හිමියට ඒ මුදල් යන්න අපි ක්‍රම වෙද හදලති නති මේ මේ වෙන කොට මංහිතන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ විට සමාගම් විවිධ විදිහයට ඒ කර්ථාවය කරනවා න්ලයින් වයින් එක හරහා අපි අපිට අවශ්‍යනා ඩිජිටල් තාක්ෂණය හරහ ැන් ඩිජිටල් වයින්ස් ේල්ල එක පවිච්චි කරන්න ැන් කිරුම් කිරුම්ම අන්ත්‍රයක්. මහිතන්නේ අපේ කිරුම් මිරුම් දෙපාර්තමේන්තුව කිසිම වෙලාවක අ අතින් එල්ල ලකිරන ඩිජිටල් තරාදි අනුමත කරන්න. තේර මහිතන්නේ අපි විශාල වෙහෙසක් ගත්තා කිරුම්මිනුම් දෙපාර්තමේන්තුවට කරුණු හේතු ගන්නලා අවුද්ධකට වැඩ කාෙ කාල ග. අපේ කර්තාවය කරගත්තේ ඉතිං ඔවුන් මීට පෙරේ ඒවගේ අවස්ථාවක් කාටවත් දී තිබුුණන්නෑ. ඉති ඒ කිරුම් යන්ත්‍රය සාර්ථකුණට පස්සේ අපි ඒවෙලාය ඕස්ට්‍රේලියාවෙන් ගෙනවා රිංක්ස්ටන් කියලා කිරුම් යන්ත්‍රය ලංකාව කි කිරුම් මිනුම් සමාගමක් සතුවතිබුන්නෑ. දැ මේ වෙන කොට මංහිතන්නේ බොහොම සැහැල්ලුවෙන් කිරන්න පුළුවන් ලංකාවතිී නම්. ඉතින් ඒක තමයි කිරුම් යතේ ඊළඟට ඒකට සමගාමීව ඒ කිරුම් දත්ත RFIඩ කියන තාක්ෂණය හරහා අපේ කැන්නේේ Rයෆයි කන්නේ ඇතටම ඇතති බ Bluetooත් Bluetooth වලින් අප අතේ තින ඩිවයිස් එකට දත්ත ගන්න ඕනේ. ඉතිේ දත්ත ටික ලබා ගණන්ඩ ඒකත් මංහිතන්නේ අපිට ඒට ලොකු පිරිවයක් දරන්න වනා අපි සාර්ථක කර. මේ විදියට ඒ දත්තටික අප අපේ හැන්හෙල් දිබයිස්සකට ලබාගන්නකොට ඒ දත්තටික එවලෙම අපි අපේ තියෙන ප්‍රධහන ඩේටබේසකට අපි අවනෝම් ඉතින් ඒක තමයි නිරවත්තාවේ අපිට මුලින්ම උමනා අතිබුණ කිසිම පෑනක් පාවිච්චි කරන්න නැතුව මේ දත්ත අපි සටහන් කිරින් වෙන්න ඕනෙ කියලා ඉති ඊට පසේ තමයි කුඩාතඒවාතීම ඇර මුලින් කිව්වවාගේ ඒ අයට විශ්වාස කරනග කොහමදකින් ගැටලුාව ඒේතෙදි අපි හුගක් කලාවට කරේ අපි පොඩි පින්ටරැක් දලා ඒ පින්ටරේ හරහා ඒගොලන්ට ස්ටිකර එකක් අපි දළුපොතේ සහන් කර දෙතකොට ඒගොලන්ට කිරුම් මගේ අපිට බො ිනිධභාවෙන් පෙන්න්න පුුවන් හැක අාවත් එබා දැන් මේ වෙනකොත් අපි හුඟක්වෙලාවටඒ පින්ටක ඒගන්ට ලබා දෙනවා නමු දැන් ඒගොල්ො ඒ පින්ට ගැන එචර සැලකිල නෙම ො අවුරදු දක් වය කාලා ඒගොල්ලෝ ඒ කෙරෙයි විශවාසය කියයලා ඒ දත්තවලති නිරවධ්‍යතාව ඒගොල්ලො අත්තුඉදලා ඒ ගෙන ලොකු විවාසයක් තියනවා. ඊළඟ දේ තමයි දැන් අපි දන්නවා දෙදස් දහනමේ අගබාගේ කරෝුණා. කොරණ වසංගතය වෙලාවේ අපිට නගරකට එඩ බෑ කිසිගෙනෙකුට. ඒේ වෙලාවේ ඒTM ම අන්ත්‍රහර මුදල් ලබාගන්න එක පිළිබඳ ලොකු සැකයක් තිබ්බයි මුල් කාලේ. මොකද ඒගොල්ල හිතුවා මේක සාමන්‍ය බදු ගෙවන්ඩෙවෙයි ආදයම් බඳදුවලට යටත්වේ කියන බය සැකය තිබුණා. ංහිිතන්නේ අපේ දළු හිමියන්ගේෙන් ප්‍රතිශතයක් හැට ගත්තවත් සීට හැටක් විතර ATMම් යන්ත්‍රහරහා ඒගුලන්ට මුදල් ලබාගන්ධ අවස්ථාව සැලස. ඉතින් මංහිතන්නේ ඒ එක අපි ලොකු ජයක්‍රාණයක් මොද අර මුලින් කිව්වා වගේ කුඩාතේවතු හිමියෙක්ට අපි අමතර දෙයක් හේතුගන්න අදේ එගුලල් ඉසෙල් අම බලන්නේ මොකදද ේතුල් ලබල් ප්‍රතිලාබය ඉතිං ඒක දීර්ක කාලින්ට කෙටිකාලින්ද කියනෙ එක පැහැදිල් කරන්න හරි අමාරුවයි නමුත් ැ මේ වෙනකොට මංහිතන මේ අපි ආරම්භ කරපු දේ වෙනත් සමාගම් හරහා මේක තවත් සැහැල්ලු ක්‍රම මංහිතන්ය පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ වෙනකොට සීයට සීයක්ම එකන් අපේ කුඩාතේම තුහිමියෝ මේ ක්‍රමේටින් තම ඇි දලු කිරන්නේ. සහ ඒටයම අන්තර හර හා මුදල් ලබා ගැනීමට සීයට හැටක් වගේ ප්‍රමාණයක් පෙළබෙෙන එකත් විශේෂයෙන්ම. කැන්නේ සුළු වශයෙන් දළු සපය ඇනෙවේ මහපරිමාණය සහ මධ්‍යම් පරිමාණය අනිවාරයෙන්ම ඒගොල්ලෝ ඒ හරතමයි මුදල් ලබාගන්න. ඒට අමතරව තව කියන්න ඕෝනිැ අපිට පනිවිඩයක් දෙන්න ඕන්නම් කුඩාතයවතු හිමියන්ට අපි ගොඩක්වෙලාවට මේකතම අප සංවිධන මා දෙමුද අපි එසෙසක් ැවන. කර්මාංශලාාවට ලැබෙන දළුටික ප්‍රමිතියා අඩුනං අපිට ඒකත් ඔවුන්ට සටහන් කරන්නි ගාවතින ඇ් එක. ඒ් කර අපි හැමේලේම ඒ තොරතුරු දෙනවා ඒක ඇන්නේ කර්මාංශාලාවේ කිරු මොහොතෙයින් දලා මිනිත්තුු පහක් ඇතුළත ඔවුන්ට SMS සයක් යැනවා අද ඔබ විතින් සභයාද අපිට දෙන දළු ටික ඒක ඇන්නේ ගුණත්ම භාවයෙන් අඩුනන්ං අපි අපිටක දන්න පුළුව. ති විිවිධ දේවල්. ඒ වගේම දැන් අපිDPක් මේ අලුතෙන් ආරම්භ කරලතිව තාමයක සම්පූර්ණ කන්න බැරිුුණා. ඒ අයට පෝර අත්තිිකාරම් වෙනත් ඕනිම දෙයක් ඉල්ලුම් කරන්න ඕන්න. ඒගොලන්ටඒ ඕටපි කහරගන්න තුට ඒක තියෙන නිරවදතාවේ ඒ ගොල සහතික් කන්නවා. ඉතින් මේ විදියට දැන් අපි තාක්ෂණය ගොඩක් අංගසම්පූර්ණෝ කල්ලා තියෙනවා සහ ඩේටබේ එක අපිට හරිම ඩේටබේෂඇත් තියෙනවා මේ තුළ අපිට හැම වෙලේම විශලේෂණය කල්ලා ඉදිරිිය මුකද්ද ෆෝකස් එක මකදද කියන එක අපිට සම්පූර්ණ ඔබොධ කරගන්න පුළුවන්. අනික ව්‍යාපෘති අංසියත්තක එක තුන හම ඒගොලන්ට ගොඩක් සැලසු හදන්න පුළුව ඒක තමයි මංහිතන්නේ ප්‍රධානම කරුණු ටික ඉ මේ හැමදේකම අපිට තියෙන ප්‍රධහනම ගැට්ලුමු තමයි අපිට තින පිරිවැය ඉතිං අපි කියන්න ඕනි මේ වෙනකොට අප කොම සාරස්තු මත්ති න්නවා ඒවගේ මම්මාත්‍යයන්සේ ලේකම්තුම ඇති ම් අපි කිසිම දවසක රජයේ සහන අධාරයක් වත් එහෙමත් නැතුව අපිට වෙන ප්‍රතිලාභයක් බලාගෙන කරපු දෙයක් නෙවෙයි අපි ශේෂත්‍රයේ උන්නතිය වෙනුවම තමයි මේ කටයුතු කරේ තින් මම් බොම අඩම්බරවේෙනවා සතුට වෙනවා ස්තුතිවන්ව වෙනවා විශේෂෙන්ම අපේ ආසියනු සංවර්ධන බැංක හරහා අපිට ආරාධනා කල්ලා මේ වගේ අවස්ථාවුවත් ඒ අපි කරපු කර්තාාව්‍ය ගැන දීර්ගවසය විශ්ලේෂණ කල්ලා ඒ තොරතුරු මංහිතන්නේ අද කාලීන අවශ්‍යතාවයක් හැරිට අපිට දැනෙනවා මොකද අපි රටක් හැට ගත්තවොත් අර මුලින් කිව්වාගේ තේකයන් අප ප්‍රධහන බෝගයක්. අද අපිට ඩොලර් සංචතය එකතුකරන්න ඕොනි වෙලාවක් ඉතිං එවැනි වකවානුවක මෙවැනි දේකට අපිසාහමූකව කණ්ඩායම් හැටට එකතු වෙලා අපිට දෙන්න පුළන්දායකත්වය ලබා දීලාල අපි ඔක්කොම රටක් හැටියට මේ කර්තාවය බවැඩ කරන්න අපිකාටත් ශක්තිය දරය ලැබේවා කියලම් ප්‍රාශථනා කරවා ඒවගේ මෙතනින් පස්සේ අපිට තියෙන දර්ග වශයන අදාලාංශ තේ දලු කිරීම් ඒ වගේම තේ නිෂ්පාදනය සහ නිමිතේ අපනෑන් රජුවෝ හෝ වක්‍රව යවන අපේ සම්පූර්ණ ක්‍රියාදාමේ අපි එක කෙන කල්ලා තියෙන විවිධ ඒ තාක්ෂණික දියුණුව පිළිබඳ අපි සවිස්තරව කතාකිරීින් බලාපොරොත්තේ මම නවතින තුතියි ම ඇත්තටම මගේ වංගත පැත්තන් අපේ තරගනය වික්්‍රමික මහියයට විශේෂ රැස්සීමකට සභාගමතින් නිසා මං එතුමියයට ඊළඟ අවස්ථාව ලබා දෙනවා ොකද මේ ආසියානු සංගතන බැංකව වැඩසටාන හෝ වෙනලත් කිසිව වැඩසටහනක් මේ අමාත්‍යාන්ශය සහයක ැතුත අපපිටි කරන්න බෑ මේ වෙනකොට අපිට මේකට පෙරමගාරගෙන අමාත්‍යංශය පැත්තෙන් නායකත්්‍යයක් තිීලා මේ වැඩසටහන මේ වෙනකොට සාර්ථකව ක්‍රා්මකවෙින් පවතිනවා. එම නිසා මම එතුමගින් ඇත්තටම තේවල්ට විතරක් කදාලොන මේ අමාත්‍යංශය පැත්තේ මේ වෙනකොට මේ ටිජිටල් කරනේ එමනැත්තම් මේ තොරතුරු තාක්ෂණය මේ කු්කර්ම ශේත්‍රයා විශේෂ පත යටතේ තින ශේෂත්‍රවට අදාල කරගන්න හැට පිළිබඳ පොඩක් සඳහන් කරන කියලා මංගතුමින් ඉල්ලාසිරනු සලු දෙනාටම සුබ සන්ධාවක් වේවා අපි අමාත්‍යංශය හැටියට කතාකරුත් එඩිබි ව්‍යාපති යටතේ අපි මේ ඇප්ස් දෙක ඩිවලත් කරන්න තීරණය කරන අවස්ථාවවේදී. අපි සාකච්ඡා කළක් කොහොමද වැවිලි ශේෂත්‍රය ඩිජිටයිස් කරන්නෙක් කියලා. ඒයටතේ තමයි තේශේත්‍රය සඳහා මේ ඇප්ස් දෙ ඩිවලබ් කරන්න තීරණය කලේ. ඒ වෙනකොටත් අපි පෝල් ශේෂත්‍රයේ ඇ් එකක් දිවලබ් කරලා තියෙන. මේ වෙනකට ඒ ඉතාම සාර්ථකව තොරතුරු ස්‍යිවේදනයට පාවිච්චි කරනවා. එත් එක්කම අපි අමාත්‍යංශයේ ව්‍යාපෘතිවල ප්‍රගතිය විමර්ශනය කිරීමේදී. ඩිජිටල් ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉට අමතරව අපේ අමාත්‍යංශයට ලැපෙන ලියුම් ඒ තැපැල් අප මේ වෙනකොට ආරම්භ කරලාතයෙන්වා ඩිජිටලි ගොහොමද මැනේජ් කරන්නේ කියලා එක අපි පටන්ගත්තා විතරයි. එක්කම අප මානව සම්පත් ගැන සලකා බැලුවූ තමාත්‍යංශයේ පර්සනල් ෆල්ස් මේ වෙනකොට අපි ඩිජිටල මැන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම අපිත් සාකච්ඡා පවත්වමින් තියෙනවා අපේ ස්ටෝස් සහ හිවම රිසස් කොමද ැන මානව සම්පත කොහොමද අපි කළමනාකරණය කරන්නේ මේ ක්‍රමවේද හරහා කියන එක. දැනට අප ඒ වගේ යම්යම් දේවල් ආරම්භ කරලා තියව අමාත්‍යංශයේ. වගේ සාත්‍යකත්වය ඉදිරිදි තම අපට බලාගන්න පුළුවන් වෙන්නේ. මේ වෙනකොට මංකලින් කිව්වා වගේ පොල් ශේස්තයේ අප අපේ තොරතුරු සං්‍යිවේදනය කිරීම සඳහා මේ ඇප්ක පාවිච්චි කරනවා. පටම. එදා ස්තුූන වසරය තමයි තොරතුරු ස්‍යවේදන හා තාක්ෂණ ආයතනය ලංකාවේ බිහිවන්නේ යිසිටයකි ලපි සරල වාසාාවෙන් හඳන්වන්නේ. ඇතර යිIC එක ආරම්භ කරනකොට කරපු එක දෙයක් තමයි මේ රාජයේ සියලුම දේවල් ඩිජිටල් කරණය කිරීමට තමයි ආරම්භ කරේ තේ අනුව මේ වෙනකොට සමහර ඉලක්ක ලබාගෙන තියෙනවා දැ මෑතකම තියෙනදේ තමයි සියලුම පුද්‍යලයන්ගේ අන්‍යතාව ඩිජිටල් කරණය කිරීම මොකද ඉන්දයා වගේ රටවල් වල එකම අයිඩන්ටිකාඩ් එකක් එමට අන්‍යතාවයකින් අංකයකින් තමයි සියලුම සේවා පුද්ගලයන්ට සපයන්නේ එත ඒක සහනාධාර වෙන්න පුළුවන් වෙනත් ලබාදන ප්‍රතිලාබ ඒ වහර ලබාදන විශේෂ බැංකු හරහා වුනත් ඒය අන්ගේ ක්‍රියාත්මක ෙනව මංහිතාතනය ලංකාවෙනුත් දැන් ඒ සඳහා පහගගේ දවසලත් මම දැක්කා එකට විශේෂ අවධානයක් යොම කරලා තිනවා ඒ වගේම රජයේ වැඩස රහණක් තියෙනවාවලයිෆ කියලා එකයන්නේ සියලුම දෙපාර්මේන්තු අනිකුත් ආයතනනා අතරතියන දක්්ත එක එකට සමගාමී වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක එක මංහිතන්නේ ගොඩක් කලාවට මාජන සේවය කාරක්ෂම කරන්න හැකියාව තියෙනවා. ඒ අතරින් අපි තේශේෂත්‍රය ගත්තොත් මේ වෙනකොට අපේ තේකොෝොමසාරිස්තුමා ජයන්තෙදිරිසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩස රහණ කාරමභ කල් ලතිනක මහිතන දාසේ වසර වෙන්න පුළුවන් මමනි වැරදිනා. මේ වට ඒ විවිධ අවදිවන පවති නෝ ම හින්දා යන්තෙදිසිගේ මහත්මයට අආරාධන කරනවා තේ මණ්ඩලේෙන් මේ වෙනොට ආරම්භ කලති ක්‍රියාධාර්මය පෝඩක් පැහදිලි කරන්න කියලා. සුබ සන්දාවක් සිරදනටම ආමාජ්‍යන්සිල් අතතියගලිකම් දුමියනේ වගේ මේ අවස්ථාවට සභය වෙලාන්න සෙලුම මහතරුණේ මහත්මීනි මංහිතන්නේ ශ්‍රී ලංකාවේ තේකර්මාන්තය තමයි අ ජියලුම කෘසිිකාර්මය කර්මාන්තුවලින් ගත්තොත් ඉතාමත් විධමත්ව න්‍යාමනය වෙලා තියෙන කර්මාන් එකම කර්මාන්තය. තොට මේක දත්තපද්ධතියකට ගැනීම හෝ ටිචෙඩල්ලයිස්කිරීම මංහිතන්නේ තමත් අමාරුකාරයක් නෙවේ තම සර්ලව ක්‍රියත්ම කරන්න පුළුවන්. ඇ මේක අපි දැකලා ඇෙදා එක්ද සනසය. තර මේක අපි අවසාන ඉලක්කේ අපිට තියෙන්නේ අවසාන පරිමක අපි මේ නි්පාදනය කරන තේවලින් සයට අනු හතක්ම යන්නේ විදේශීය ගැනුම්කරුවක්ගේ විදේශීය පුද්ගලයගේ පරිභෝජනය සඳ. එතකොට ඒ අයට ආස ඒය දකින්න කැමති මේ තමන් බොන දේනැත්තන් තමන් පරිභෝජනය කරන දේ කොච්චර සුරක්ෂිත ඇදෙනවද කොහින්ද හැදෙන්න්නේ කෝමද වෙන්න කියලා දැනගන්න මේ ආන්ත්‍රනය තමයි ඔබට මහිතන්න මේ දකින්න ලැබෙන්නේ. තකොට ඒක තමයි අපේ මූලික පරමාර්ථය කොහොමද පාරිබෝගිකයට තමන් පරිභෝජනය කරන බාණ නැ තැන්ුවේදම් ප්‍රව්්‍යේතියන සුරක්ෂි බව අරක්ෂාරන්න කිය. ති මේ සඳහහා මංහිතනනි වාසනාවට එක්දාසනසී පනස්සති යංක පනසක දරන්න තේපාලන පනතයටතේ සහ බරෝග සෝඩිනස් සහටක් ක controlල් ඇක්ෙන තව කියෙන පනත්තුනින් ප්‍රධානව මුළු කර්මාන්තය පල්ල්‍යයා තැන දම් අවසා තැන ටෙනකල් නි්‍යාමනේ. සිීම තැනක ඉඩක් තිබිලනෑ ඒ න්‍යාමනයේ පිට යන්න. එතකොට එතෙන්දි අපි දැක්කා මෙතෙන්දි මේක ඇතරම ඉදරසේ පනස්සය ඉඳන් තියෙනකොට මේ ඔක්කූම තිබුණේ පොත් පත්වොල. අදත් තියන තේමණඩලේ සියලුම ඉඩම් ලියාපදිංචිකරපු ඉඩම් ලේකන පරණැයි වටික. ඉට පසේ අවරුදු දායකද විතර ඔයක කෙල්ල නෑමන්දන්නමකද හේතු කියලා. අවරුදු පහනුවක් විතර ලිඩම් ලියාපදිංචි අංලලා තිබුණා තේමණඩලේ සාතේ පාල පනතයට. ේපාලන පනතේ ඉඩම්ලියාපදිංචීඉදං අමුතේදල් කර්මාන්ත ශාලාව ප්‍රවානකර නමුතේ දල් වෙළෙන්ද කර්මාන්ත ශලාව ඊළඟට එතනින් පස්සේ ප්‍රෝක සමාගම් ඉල්ළඟට අප නෑනකරුව සහ අනිකුත් ආය මේ විස්ලේෂන් රසයනගාරය ව චෙක්රන දැන්ව හැමයක්ම මේ පනත ඇතුළේ ඔහේ හෝ තැනක සම්බන්ධ වෙනවා. දේ යනු අපි ඉස්සල්ලම් අපි කරේ දැනටමත් ්‍රාත්මක වෙන පේට සිස්ටම් එක. ඒක දැනට කර්මාන්තශාලාවලින් උඩ කර්මාන්ත ශලාවලේ ඉඳ නිෂ්පාදනය අපිතුරතුරු ගන්නවා ප්‍රදේශී කාර්යාලය අරහා ප්‍රධාන කාරයයාලයට එත නීදන් වෙන සියලුම වැ දැනටමත් දිිටලස් කල්ල ර ඒගන්න එක දැන් තියෙන ට සිටම කටද තියෙන. තැන් මේ වගේ විවිධ විද ෆෙක්ට්‍රි වල්ල නැතැන් තේකර්මතශලාාවව විධ තාක්ෂණීක ක්‍රමවේදයන් භාවිතා කරනවා. ඒ මංහිතන්නේ ඒ ප්‍රදේශයේ තියෙන අවශ්‍යතාවය සහ. තේකර්මන්ද ශාලාවය තියෙන අවශ්‍යතාවය අනුව වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර තමන්ගේ සෝත්සාහයෙන් තමන්ගේ ශ්‍රමයක් ධනය වැය කරලලා මංක තන ආරම්භ කරන්න විශේෂ හේතු තියෙනවා. අපි ඊළඟට හමු ඒ වගේම අලුත්තාක්ෂණික තොත්තුර් තාක්ෂණ මෙවලම් පාවිච්චි කරන තේකර්මන් ශාලාවක් හිමි ශාන්ත හොරවුල විතාට මහත්මයගේ එතුමාගේ අත්දැකම් කොහොමද මේ වගේ දෙයක් ආරම්භ කරන්න ඇයි හිතුනේ ඒකට මොනවාද බලපෑපු බූලික බාධක කියලා සවන්ේ මහ කකිවවිදීම තමයි අපට ඇත්තරම් ප්‍ර්නලටි කාාවේ ඇතරම තව ක්‍රශ්නයක්කාාව පතම සමන්මාන්තක ට අක්තරව දළු හඳල් ගෙවන අවස්ථාවනකොට අපට අර දළුහිමියගේ හරියට නිර්වධ්‍යතාව වුණනාධ කියනක චෙක් කරගන්න අපට අමත දස් දදායක් න ඉළඟමාන්. අපි ඒක ඇත්තටම දැන් ඒක නැති කරගත්න්න. මද දළු දෙනකොටම අපිළඟ අපේ සිිස්ටම් සහ හරහා අපේ පන් බර්ගන පද්ධතිර ඇතුලනවා දළු දෙනක මම. තෝට දොවයටත් නිර්වත්තාවයක් ෙනෝ රිසිට්ක දෙනවා දැන් අපේ ඇත්තරම දෙදස් දහ දැගේීමමරුද්දිද අපඒක තවද්‍යකරා මෝදපෝන ඇන්ඩරොයිට් පෝර්න් එකට අරගන පෝන එක ර ඇප්ිකත්දිල තින සියලුම් අපේ ගොමහතුරන්ට. තොට එවැලෙම අපි ගන්න මේ දළු ගන්න ඇප්කෙන්ම එන මෙසේජ්ජ එක ෆැක්ට්‍රියටන හා සමානමම ගොමහතටේ වලම අපයක්ක් න යගේ දළු ප්‍රමාණය සහ දළුවල කොලටීගකිිබඳ. මොකත් අපේ කොලටියනම් තොරන්නේ Bහා ම කියීන දෙකෙන්. තුර අපේ යෙදුරමහත්තුරු එක අතරම කතාබා කරලා කරනවාක. ඊට පස්ස අපි කර්මාශලාවට මහමත් අපි මේ ගැන පරන එකක් නොමුොද මේ ගන් යෙදුරමහත්තාමේ තෝරණ B +හ ම තෝරණ එක ඩිටිලල් ස්කීයෙට අපේ දළ කිර දෙෙන එනොඒ අදාළ වාහනේ B කොච්චරද B ම කොච්චරද කිය. අපි අදාල් ලයින් එක අරගන අපි ලයින් එකේ තෝරනෝ මේ එය ඇත්තරම යා ඇතරම බී කොච්චරතිනාද..B. කොච්චරද ප කොච්චරද කියලා. ඒේක තුරින්ල් අපේ පනිලේ ඇමත රියදුරු මහත්තයා හරහා ඊට පස්සෙන්දා පිල් එකට මේක යවනවා. ඒ එයාගේ දළුවල තත්ත්ව කියගෙන. තියර ඒවාගේ දෙයක් ඇතරන සමන් මහතයක් කරපු දේ මොතමයි අපි වෙනත්තා කරකින් ඒ පෝඩම් මෙවා කල්ලා තියෙන. ඒවිදියට තමායි අප මේක දැනට කරගන යන්නේ ඊට අමන්තරව ගොවට අවශ්‍ය තොරතුරු ටික අපි ඒක අපිගේෙන් බලාගන්න පුළුවන් තේ වකාවන අවච්ච දේවල් පොහොර ටිකේ මිලගන්නන්ත කාලගුණ වාර්තාව අවශ්‍ය දෙේල් සීම අපිතැන් ඇතරම මේක තවදේවල් ටිකක් ඉස්සහට මේ වකරගන යනවා නැකින් කාලගුණ සාමාන්‍ය මිනිස්සුන්ට පොඩි දැනුදීමක්ගේ දාලාගන්න පුුව මොකද බැලව පවග්වකකාවානේ ඕක දෙෙන තොරතුරත් එකක පොඩි ගැලපීමත් තියෙන මනිසු පරගැනීම පොඩි ගැඩලුවත් තියෙනවා අපි දැ අපේ සප්ලෑයින එදස් පන්සියක් දෙදක්තරගේ ප්‍රමාණයක්ඉන්නවා වහින දවසර තමයි පෝරල්ලන්න. තුට ඇත්තරම අපට පෝරටික දෙන්න ගයාම ගැටලුවක්ෙනවා. අපේ අපේ ස්ටෝසොල්ල අපට ලොකූ පෝරපමාණයක් තියාගන්න බැහ. තු ර අපි ගැ මේමගේදකින් බලලා සල්ල එකල ඇඩ්්‍රන්ස් කරන්න වශ්‍යත්න අපි ද දීරනාවේ පපුරටික දෙනවා. ට එඇල්ට ගේන්දයායන වයිනදවාසට පොරදාන්න පුලුවන් කියන අදහසපි. තර අප මේ පටන්ගරගන මේ සිිටම් එක ඇන්ඩරෝයි් ෆෝර්න ටන්ගර මාස දහයක් වගේ වෙන්නේ ඇතර මේ වෙනකොට සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් අපි ඒ වද්‍යනය කරන බව තොරතුරු අපට ලැබෙනවා. තින්ඒ හුඟක් ප්‍රකතියක් තිනය කියලා තිෙනො ගොවියන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. මක මේ කර්මාන්තියක් බැලූහාම යට පහලවක් විතර ඉන්නවා වැඩෙන ප්‍රමාණයක්. මේක විවේචනය කරන ප්‍රමාණය සීියයට දසම ගානයි. ති අපි දසම ගාන සහර සීියයට පහලෝ ගැන හිතන් නැතුව අපි සියයටට අසු පහක් විතර තින ැ හිතලා මං තන් කර්මාන්තයක් වශයෙන් අපිට මොකි කට්ටේ එක තුනො ක කරන්න පුුව හොද. බොහොම් සූති අපි ඊළඟට බගේ තවත් පද්ධතියක් තියන් අපි ලලි තිනගේ මහත්මයකින් හමු Rට සමුහ ව්‍යාපාරය එතුබත් මංහිතන්නේ තියක් කාලයක් තිස්සේ මේ ගැන දැන් අත්හදාබලින් පවතිනවා සූති මේ අවස්ථාවල බාදීම් පිළිබඳව ඇත්තෙම කතාගරන්න වනන් දැනට ඔය ගල්පඩිදන් තේකර්මාංශාලාවතා පනිල් කන්තිතයකර්මාංශාලාවේ වන ආකාරයේම පද්ධතියක් අපකර්මාංශාලා තුළත් ක්‍රියාත්මක වෙනවා. ඒ වැත් යම් කිසි අත්හදා බැලීම් කරමින් තවත් වර්ධනය කරමින් තමයි මේ වමට පවතින්නේ. එතුකට අලුතෙම අපි කරන්න බලාපොත්තුවයන ක්‍රියාදාමේ තමයි දැන් අපි ගුණාත්මක තේ නිෂ්පාදනය කිරීමේදී වැදගත්ම සාතිකයක් තමයි ආරය කියන සාතිකය. ආරය සසාහතිකය ලබා ගැනීමේදී වර්ෂයක් පාස. යවත් කාලින කරනෝනේ ලියාපදිංචිිය ඒ වෙලා ඒ ලියාපදිංචය සඳහා ඩාතියවතු හිමියන්ගේ ඉඩම වපසරිය සහ ගුඩාතයවතු හිමියන් ක්‍රියා කරන ආකාරය පිළිබඳු ඔවුගේ කොහොමද කසල බැහැර කරන්නේ කෙමිකල්ස් මෙමුණද වල් නාශක භාවිතා කරන විදිහ ඒ පිළිබඳව ත්‍රියල්පු දේවල් දැනුවත් කලා එකය කරන සියලුම දත්යන් අපි සතහන් කර ගත යුතුයි කර කාරය පිළිබඳව. ඒ පිළිබන්ඳ සියල්ලම මේ අපගේ පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීමට හැකිවන පරිත් දැ මේ වෙනකොට අපි මේ සකස්කරමින් පවතිනවා ඒ අමතරව තත් ත් නි්මය කරන්න බලාපපුෘත්තියෙනවා දැන් ගොඩක් කලාවට උඩාතිය වතු හිමියෝ. දළු කඩලෙවරල්ලා වාහන එන කල්. ගොඩාක් කලා ගෝනිවල හරි පෙටිියවල්ට හරි දාළත් යගෙනඉන්න පාරේ එ අයට දළවල් දඩුවල ගුණාත්මයට හානිවෙනඇහෙම වැඩිවෙලාවක් මේ දල්ගූුණුර දදාල්තිබ්බෝත්. අපි දැන් උත්සාහ කරනවා ඒ තමුන්ගේ කර්මාංශාලාවේ ලොරිය තිබෙන ස්ථානය පිළිබඳ අර ඇප්ෙ එකෙන් එගුලට දැනුවත් කරන්න දැන් අර තියෙන්නේ ඔබයිත් වගේ තිෂ්ටම එකක්. එතුකට ඒකෙදී පුළුවන් ඇත්තෙම කුඩාතය ඔතු හිමියට ල ටි පරට අරංගෙන්ඩ ලොරිය එන වෙලාව හසන් වශයෙන් දැනගඩ පුළුවන් මේ වෙලාට මේ ලෝරිය මෙතැන් එෙනවාගේෙන ඇත කොටඇයට දලු ටික පාරට අරංගෙන්ඩ පුළුවන් මේ බිම තුනි කල තියලා ඉති පසය අශවෙලට ගොනිර්දාාගන අරංෙන්ඩ පුළුවන් අන වගේ අලුත් ක්‍රමයක් මේ තමයි දැකරන යන්නන්නේ ඒක කරනය අපිට තියෙන අප මේ තියෙන ගැටලුවක් තමයි ඩැන් අපගේ ප්‍රදේශවල තියෙන පහරවල් Google පද්ධතියට සටහන් කරපු නැතියව තියෙනවා. ඒ Google මැපින්න් කරඩ ත්‍රමයක් මේ ආසියන් සං මැන්්ලේ මගින් කරන අපි කඩිවලප කරනකොට ඒකත් ඇත්වත් කරන්න පුළුවන් ලොකු බ පිටු අහලක් වෙනා මකද ඒක නැත්ත නිසා හරියටම ඒ මාර්ග අතුරගන්න බෑ. ඒ වගේ සංවධ කටයත්තමයි දැනට අපි කරමින් පවතින්නේ ඉස්තරහටත් අපි පරයේෂණ කටයුතු කරගන යනවා. මේ පුුඩාතිවත් හිමියන් සහ කර්මාශාලාව අතර තියන සේවාවන් ලබා දීමේ පහත්සුව විධිමත් කර ගැනීම සඳහා අවශ්කටයුතු දිටි කරනවා. ඇත්තටම මේ ඔය Google පාරවල් සකස් කරන එක වෙනම කණ්ඩා මිස්සරනම් ඇතටම මේ තනිි පුද්ගලයන්ටත් කරන Googleු එකින් පාසුකා දීල තිබුණ. මංහිතන්න එකට වෙනම කණඩායමක් ඉ්ඩවා බලමු ඔය ගුගල් එක ක්‍රමයක් තියෙනවා ඒ පාරවල් නැත්තං එක දැනුන්දීලා මෙවකරන අපි බලමු කොහොම දෙේක සම්බන්ධ කරන්නේ කියලා තොරතුරු තාක්ෂිණය පාවිච්චි කරන එක ලංකාවට සාමාන්‍යයෙන් බොහොම පසුගාමේ තත්ත්වයක් තියෙනවා ස්ුගමි කියන්නේ දැන් උදාාරණයක් කකිිරි ගත්තොත් සාමාන්‍යයෙන් අම්ම අපි වගේ රටවල් වල මේ වෙනකොට සමාජ මාධ්‍යගත්තුත් සාමන සයට පනහක් විතර සමාජමාධ්‍ය පාවිච්චිකරෝ නමුත් ලංකාවේක සයට තිසටක් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ අන්තර්ජාල භාවිතයත් අපි සයට හැටකට ආසන්නව මම හිතන්නේ ඉන්නේ නමුත් සමාරටෝොල් ඒකසියට යට පහැත්තෑ ඔබන් කරමේ අපි හා සමාන්තර රටවල් දක්වා මංකරලා තියෙනවා මංහිතන්නේ මේකට බලපාපු අපිකරපු සමීක්ෂණනවල දිහෙරිලා තිෙනවා මේ සම්බන්ධතායි කරනෙක්ෂන් එකන අන්තර්ජාල සම්බන්ධතාවේ තියෙන යම්යම් අඩුපාරු නිසා පොඩක් පොඩි පොසුගාමික්තයක් තියෙනවා නමුත් මංහිතන්නේ ඉදිරියේදී අපි එක අභි බවාගෙන මේ වැඩසරහන් කරන්න උත්සා කරන්නඕන එක තමයි ජංගම දුරකථන යෙදෝම් සකස් කිරීමේ දී අන්තරජාලයේ නොම්මති ප්‍රදේශවලදිත් මේක වැඩ කරන්න සකස් කරලා එක අන්තර්ජාලට සම්බන්ධරයන් පස්සේ පද්ධතිය යතාවත් කරන්න ක්‍රමයක් මංහිතන්නේ තියෙන මහිතරය වල ලිත් ලිර්ණ මහත්දක කලින් තිබ ක්‍රමේ ඒවාගේ ක්‍රමයක් තිබුණා අන්තර්ජාලය නැති ප්‍රදේශවලත් ඒ පාවිතා කරන්න අපි ඒේ වගාකරුවගේ තියෙන ප්‍රධානම පොත තමයි දලු පොත. ඒක තමයි ඒගොල්ලුන්ගේ ප්‍රධානම ආදෑම බලාගන්න තමන්ගේ තොරුතුරුටික ලබාගන්න. හැබැයිඉතින් එමික ලියන පොතක් අපි සාමාන්‍යෙන් පෞද්ගලෙකෝ දන්නවා සමනෙන් පොතක තියාගනීමේදී තියන ැටලු සමහට පොත අස්ථාන ගත වෙනවා සමට දත්ත අස්ථාන ගත වෙනවා සමට දත්තනනි වැරදිව සටහන් කර ගැනීමේ ගැටලොඇතියෙන. අපි අහලා බලමු ලුම්බිණි තේකර්මද ශලාවේ අරුණු මහත්මයාගේෙන් කොහොමද ඉස්සෙල්ලාම මේ දළු පොත වෙනුවට තොරතුරු තාක්ෂණය ආරම්භ කර කියලා. බොහොමත්ම ස්තුූතියි විද්වත් මණ්ඩලයෙන් අවසරයි. ඇත්තටම අපි අවුදු දහයක් තිස්ස්‍ය පමණ මෙම දළු පොතයෙන් ඇත්වෙල පොඩ්ඩක් ගෙහිල් හට ගිහිල්ලා වෙස්සෙම්ස් ඇලට් කියන සිස්ටම් එකට හි තියනවා මොකද අපි ඒකින් බලාපොරොත්තු වෙනවා මුලින්ම ඩිජිටල්බයින් අපි පටන්ග තවරුත් දහයකටිතර කලින් ඉට පස්සේ එතනින් අපි කිසිම තැනකදී පෑනක් පාවිච්චිරන්න නැහැ අපි ඩිජිටල් බයින් සිිස්ටම් එකට ඇතුළත් කරගෙන. එතදි අප MSඇලට්යක් මාර්ගෙන් අපේ දළු. ල ගවීන් දැනුවවත් කරනවාඇ අත්තිිකාගම් මුදලක් ඒවාගෙන් පොහොර එකක් සියලුමදේ SMSස් ඇලට් මගින් දැනුවත්වනවා එතන්දිී අපි දකිනවා මිනිස්සු සීයට අනුවකට එහා දැන්sMSඇට් එක දැම් පාවිච්ිරනවා මොකද නූක්‍ර සාමාන්‍යයෙන් ඇප් එකට ඇ් එකත් අපේ පාවිච්චි වෙනවා. නමුත් ඊටත් එහා ප්‍රමාණයක් MS ඇට් මගින් දැනුවත්වෙනවා මං හිතන්නේ ඒ වගේම ඉදිරියේ දී ඇප්ි එකක් ඒ විදිට අපිට ජනප්‍රිකරගන්න පුුවන් මේ කාලයක් එක්ක ඇප් එකත් ඊඩබේ එක මගේ නිර්මාණය ක ඇප් එකක් වනත් හොඳ ප්‍රතිචාර ගන්න පුළුවන් කියල ම ශවාස කරවා මොකද අපි ඇප්ප එකක් නිර්මාණය කරලත් දැ අවබුදු තුනක් විතර වෙනවා එම ඇ් එකෙන් අප දළු බිල පවා අප ඇතරම් පේන්නේ දළු බිල අවසාය අපි ලබා දළු බිල පවා ඇ් එකින් ලබ බලාගන්න පුළුවන් එතද යි්හක ඇති මගහි න්න දලු පොත්ත තියෙනවා එක දළු පොතේතින් දළු ගන්ටිකට පලාගන්න පුුවන් මෙතන් තිඇත්තම ඔය පේන්නේට පුහර වර්ග ඕෝඩය කරන්න පුුවන් කරමල් ශයාලාාවෙන් ඇ්ක මින් නොඩගරන්න පුුවන් ඊට පස්සේ අත්ති කාරම් රික් පෙස්්ටි කරන්න පුුවන් ඔබට පේන්නේ දළු කාඩ පත අප තු අත්තර මේ අපික සම්පූර්න පවිච්චි කරන අප දළ කාඩ පත වශය වෙන් හැ මෙතරන දල්ු ගාන කාඩ් පත්තම පේන්නේ මෙතන්දි පේන ඔය රතු පාටන් පේන්න බෙස් බිලෝබස් පුව කියන අපි පෙන්වල තිය ලෝ මීඩියම් හරි කියලා කොලපාටක් බෙස් කොලිටියක මීඩියම් කොලිටේක බිලෝ බෙස්් කියනක තැබිලි පාටත් රේට් කියන්න ලෝ කොලිටියයක් කියන එකක තමයි පුව කියනක තමයි අපි පෙන්නල තියන්නේ. ඉතිං එතන අපට ඇප්ක බලාගත්තම් පුළුවන් කොච්ච කැපොක්ස්මේටි වැැලුව කත්තියද ඒවගේ ට්වවාස් කොච්ච දැටරන්තියද මැනෝොට කොචැනවද ලිස්බක් අද කොච්චර කැපෙනවද. ඉති එතන්දි අපට සියලුම ඩීට එල්කමේ ඇප්ක මගින් බලාගන්න පුළුවන්. එතදදි අපිට දළු කාට්පත්ත ඉවත් කර පුළන් අපි මේ ඇත්තන බැදගත්තුල තියෙන්නේ ගොඩක් දෙනි අපදේශුනත් ඒේවත්තු හිමියෝ. ක් කොරයාාවිදන් ඇත්තම පදිංචල ඉන්න. ඒ අය ඇත්තම මුදල් අයෝජන කරන්න තේඩම්ගොට වගේ තමයි. කදේ ඒගොල තේඩම් අරගැන මුනිිටකරගන්න ක්‍රමයක්න හැබැයි මේමගේ ඇප් එකකත් තියෙනකොට අපිට ඒක මොනිට එකරගන්න පුලුවන් සමහරඒ ප්‍රේන එවන්න පුළුවන් නිඩම් යිතිකාරන්න නමුත් මොනිිටකරගන්න පුුවන්. ඒ පහසුකම ඇත්තටම හැමකර්මාශාලාකටම පොදු ක්‍රමේ දක බ දන ඇතම පිත් තරම සතුරුවෙන. ඇ මේ ඇත්තම පොදේ හමෝත්ම රවන ඇත මත් කුඩා තේහතු හිමියේ නමුත් මටේ පහසකො ැහ ොක මගේ ටම නුගම් ප්‍රදේශ මටේ පහසු ම දන්නන ම ඉඩමට කෝල් කර හන්නන ොම දල හි තින්නේ නමුත් අපි කර්මාංශාලාකදට යම් ප්‍රාත්නයක් අරන් තියෙන ඒගැනි ඇත්තටම සතුට වෙනව යම් මට්ටමක සහක්ෂාත් කර ගැතිය. ඒ බගේම තමයි යෝජනාවක් කරනවා දැන් අපි මේ. මීට හාට ගිහිල්ලා තේ ඉඩමයි වගාවය සම්බන්ධවත්. තොරතුරු ඔබතුමාලක අප් එකට දාන් පුළුවන් නමොකද මුල් අවස්ථාවේදී අපිට අමාරුවයි ගොවීන් ඒකට ඩේට එන්ට එකරන නැතිවෙයි. නමුත් අපි කර්මාන්ද ශාලාවලින් හරි එකතු වෙලා අපි ටීම් එකක්දාලා අපි ඒ අයගේ පස්ටික චික් කරලා ඒක දේට ටික ඉට පස්සේ දළු රවුම කැඩෙන දවස්ටික. ඊට පස්සේ කාබෙන් ප්‍රමාණය පසේ කාබෙන්ක් මංහි තන විතාමයිදකට ඒ ප්‍රතිශත විිස්ලේෂණ වාර්තාවක්. අපි අපි හරි එකතු වෙලා එන්ට කරලා දීලා පස්සේ දෙවැනිව දෙවනු ඇ ගොල්ලෝ ඒබට විමු කරගන්න පුලුවන් කමවේදකට යමු කියලා යෝජනා කරන. මොකද අපි දැන් කර්මාංශාලා විදියට වසර දහයකවත් අපි තොරොතු ඕන යම් විස්ලේෂණය කරලා අපි තීරණයකට නිගනයකට එන්න. අපි හැමතිස්සම රැස්සලා අපි වසර දහයකට බ. ේටත් එක් තමයි අපි වැඩගන්න මක ඊළඟ මස අපි පරෝකතනය කරන්නවන අපි ඒේටත්ත එකක තමයි යන්න නතියි අපි ඒේ ගොවීන්ටක කරන්නයම් ක්‍රමවේදයක් හදල දෙන්න පුළුවන්නම් අපිටක සෑහෙන ගොයි මොකද ලොකු ප්‍රශ්නයයක් දම් පොරවල ප්‍රමිතිය ප්‍රශ්නය ඇත්තටම ගොඩක් විද්වත් අයි කියන්න පෝරවල ප්‍රමිතිය නෙවේ ඇතන පසේ පමිතිය තමයි වෙනස් සෙලාද. ඉතිං අපි ඒයට දත්ත කියනදේ කොහොමරි එන්න පුළුවන්න්නම් මෙන්න ඔයාගේ ඔබගේ පසේේ තියෙන හා පරිානය මේ කකාලය වදධා ඇතුල ඔබේ පස පරිහණයට පත්වල තින ඔබ මේේ දෙ කරන්න ඕන නැවත පස ගොඩනගන්න න අන්න ඒ වගේ ක්‍රමවේ දයකෙන කියොත් ඒේකර්මාත මංගේතන්නේ සෑහෙන පිටුහලක්වේ කියලා ම යෝජනා කරනවා ඒවාගේ දත්තෑ ඩේට ඇන්ලයිස් කියනක අපිට ඉදිරි පෝකතනවලට ගොඩක්ම වැදගත්තයේක ම ඹලාපත්. බොබ් සෝතේ. මංහිතන්නේ මේ වෙනකොට වැවිලි කර්මාණ අමාත්‍යංශත් ශ්‍රී ලංකා තේමන්් ලැත් එක් එක තුවෙලා අපි මේ හදන්න යන්න ඔබයි ලැප් එකෙත් ඔය කරුණුටි ඇතරම දැනට ආදාළ කරගෙන තියෙනවා මොකද මේ අගේදාමය ර අප කෑන්ත මාත්මය කිව්ව වගේ මේක ෝක්ෂන් එක දක්වා ටැක් කරන්න මේක නැත්තං බලන්න තියන ක්‍රමයක් අපි හදත් ඕොන මොකද විශේෂව ලංකාවේ අපි මොනතරන් කිව්වත් තේ ප්‍රමිති අඩුවෙනවා කියලා චෝදනාවත්ය. ඊළඟට අපේ නිෂ්පාදනත් යම් කිසි අඩුවීමක් තියනවා කියලා අපේ දත්ත දිහා බැලුහම් පේන. ති මේවට නිවැරදි තීන්දු තීරණ ගන්න මහිතන්න නිවැරදි දත්ත ලැබා කිරීම ඉතාමත් වැදග. අපි යෝජනා කරලා තියෙන්නේ ඇතරම පුළුවන්නං කොවියාම වගාකරුවවාම දත්ත දාන්න ක්‍රමයක් හරිගස්සාන හැබැයි ඒ දත්ත නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕන මේ ජන්ත මහත් හැම තිස්සම කියන්නේ නිවැරදි දත්තව ඕන ත නදත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕන නිවැරදිව මේ ක්‍රමයට ගන්න. ඒ වගේ මරකිව වගේ පාන්සු වාර්තා ඒ වගේ අනිකුත් සේවා මොකොද පල්ලදාහිතාවේ අපේගොඩක් හඩු සමහර වතුවල එක වැඩි කරන්න අපි මේ මොබැයිල් ලප්ප එකකින් හේතුවේ ලැි හිතන. ඒකට අවශ්‍ය කරන විද්වත් මණඩලේ යකි දැනට තින අත් දෙැකින් මංහිතන්න අපිට පොඩාක්ම හේතු වෙනවා අපි හරුණ ෆැක්ට්‍රී අපේ නෙවිල් මහත්තයා ලංකට නෙවිල් දත්නැක මහතා අලකට යන කලින් පොඩි දත්තටිකක් බලවී ගිය අවුරුද්ධය ඇතටම පොඩි සමීක්ෂණයක් කර පොත මං කලින් කිව්වා මේ ලංකාවේ මේ අන්තර ජාල භාවිතය සහ ජංගමත් යුදම් භාවිතා පිළිබඳ යම්යම් ගැටලු තියෙනවා හැබැයි අපිට කරපු සමික්ෂණයේදි තේරුණා විශේෂිත දෙයක් තේවගාව රදුන් තේශේෂත්‍රයේ තියෙනවා කියලාහරි මේකෙදී සියයට ට අනමයක්ක් ත ඇත්තරම් කුඩා තේවතුව මිය සම්බන්ද වන අනිත් අනිකුත් කාණ්ඩත් ඕකලන්ට පේනු ඇති මේ වෙලාවේ මේකෙද මේ සියයට හැත්ත දෙකක්.ගොඩාහ මධ්‍යම පරිමාණ පතු හිමියෝ කෙලා තිබසියටර හත්ත තුනක් ඇතටබ එගොලන් ස්මාර්් ජංග දුරකතනයක් තියෙනොකිලම් කොද ස්මාර්් ජංගම දුරකතනයක් සාමානය ලංකාවේ ඉස්මාර්ට් ජංගම දුරකතන කොරෝනමල්ට කලින් තිබුණ සියයට හතලිස්ගනක් දැන්න්නන් කෝමත් සියයටට පනස්පක් හැටක් විතර තියෙනවා දමුත් ඒකෙන් බැලුවත් තේශේෂත්‍රය මංහිත නිදිරියෙන් ඉන්නවා මේ රජ නිල් ධාර්නය සම්න්දධල තිබ ගොල්ුන්සිේරසී. ගේ පෞද්ගලික ස්මාට්ෆෝන්ති රජන ලබාදදිපු ස්පාට් ෆෝන ක්නෙම තියෙනවා හිළකට සියයට හැත්ත හතක් අන්තර්ජාලයට පිවිසයට පහසුකන් තියෙනවා කියලා කුඩාහ මධ්‍යප පරිමාණ තේවත්වහෙම කියලා තිබ රජනිල්ධාරගේ එක ප්‍රජතය සයට අනු පහකිත වෙනවා මේක මංහිතන් ඉතාමත්ව වැදගත් ස්ලයි් එකක් නැත්තං මේකෙ කියනවා සියයට පනස් පහ කුඩා හා මධ්‍යම් පරිබාන තේවතු හිමිය කියනවා ඉදිරියේදී. මේ තොරතුරු තාක්ෂණ නැත්තම්ම යංගම යෙදවම හරහා මෙ තොරතුරු ලබා ගන්න කැමැතියි කියලා. දෙ මංක ඒ බලාපොරොත්තුව මංහිතා ඉතාමත් දනවාදී ඉතාමත් අපි අපි දෛරමත් කරන දෙයක්. පරාජිනල්ල ධරුණු සයට අසු එකක් ඔතන කැමැත්ත ප්‍රකාශ කර තිබුුණා මේ මහර විටෝයා කට්ටිය අකමැතික වනමේ. මේ ක්‍රමය ගැන අවබෝධයක් නැති නිසා නොදනී කියලද කියලා තිබ. ගැන මේ ගැන අහසක් නොමැත කියලා දාල තිබුණ. ඇති මොකද පලනිි සැරට මේ අදහස විශෂන කර ගොලුම ගැ හල තිබුණන්න සමහරයි මේකගේ ක්‍රමිය ගැන දන්නේනෑ ඒක නිසා තමයි ඔය ප්‍රචතය තිය නමුත් හැබැයි මම කියන්න සියයට මනස්පාකයන තාමත්ම හොඳ ඉලක්කම. ඉලකට යෙදවම අත්හදා බලන්න කැමති දෙකි ලැව්වාම පේනවනද නැත කියලති ඉතාමත්ව සුළු ප්‍රතිසතයක් සයට හැට නමයක් එතර මේ ඔවු කියලතින රිජුවම අනත් ඇයට අර මම කලින්කිවෝ වගේ අදහසක් නැක කියලා කියනවා. ඉරපස් අපි කර්මාන්ත ශාලාවල අයගේ මේක අදහස් විමසුවා ඒකදී පේනු වැද සියයට හැට නමයක් විට දැනට මේක ඩීලස් ලැහම නැත්ත දළු එකතු කරන්න හරහා එහම නැත්තං ක්‍රම දෙක මේකන්නේ රිජුවත් කර්මාන් ශාලම එකතු කරන ඊට අම තර දළු එකතු කරන්න ඩීලස්ලා කියන්නේ ඩීලස් ලහරාත් දළුව එකතු කරන කොට අනිත් අන්තර්ජාලය භාවිතා කරණද ප්‍රරිශතියයි දැනට ඉතාමත්ම අඩුයි හැබැයි හැමෝ වැඩි දෙනෙක් කියන්නේ එක්කෝ දැනට තියෙනවා නැත්තා පටන්ගන්න පුළුව. හරි එතකොට කවුරුවක්කත් මේ ප්‍රතික්ෂප කරන්නේැන ෆැක්ට්‍රි පැත්තෙන් ගත්තොත් මහිත ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ඩිසිිටල් කරණයට සම්බන්ධ වෙන්. කර්මමාල් කැතේ කරු තන්ටේ පැක්්‍රීවලනු තැත්ටරම වැඩිහ වැඩි දෙනෙක් කියන්නේ අන්තර්ජාලය. ස්මාර්ට් ජංගම යුදුමක් මගින් තාක්ෂණක තොරතුරු ලබාදීමට කැමැති කියලා අනිත් දේවල් වලට වඩා පැහැදිලි වෙනසක් ඒකට තියෙනවා ඒකට ප්‍රතිචාර තිීරු සියල අනුහයක්ම මේ අත්හදා බලන්න කැමැතිී කියලද තියෙනවා මේ තියෙන ඇතරම සම්පත් පිරිබඳ ඒගොල්ලෝ ස මඹ දන්නම් මොකද මත මේ ෆිද්වත් මදලි මත්තුරොත් කතා කරහම කිව්වා මේ වගේ වැඩක් කරන්න ගිහම ලොකු ධනයක් ආයෝජනය කරන්න වවා ඒක සාමාන්‍යෙන් ආයෝජන කිරීම ලබට ප්‍රතිලාභ කෙටිකාලේ නොවෙන්න පුොළුවන් දිගුකාලන වෙන්න පුළුවන් ඒනිසා එක්තරා විදික බාධකයක් විදිහට ආයෝජනය කිරීමට මුදල් අඩුපාඩු තියෙන පුළුවන් ඒ සඳයි එගොල්ල බාහිර උදව උබලා පොත්තු වෙනවා කියෙල තිබ. ක්ින් යම් ගියොත් මේගොල්ලොත් එකන මේ තියන්නේ තේ අගේ දාමෙන් සේවා සපේ නාදන පහරවෙන්න පුළන් කෘසිරස යරෙන්න්න පුුවන් මේ ගොල්ලොන්ත් ඇත්තටම අන්තර්ජාලය යුදුම් සඳහා ලොකු ප්‍රවණතාාවයක්ක් තිනය ගොල්ලන්ගේ කැමත්ත ප්‍රකාශ කරලාතිෙනවා අත්හදාපලන්න කැමැති සිට අනුවක් හරි ඔය ඇත්තටම කිය අවුරුද්ධය අපිකරපු සමීක්ෂණයක් මේ තේ අගේ දාමට කොහොමද ්‍රිචිටල් කරණය කරන්න ගිහම දෙන සුභ සහ සුභ කරුණු අපි සලකා බැලුවේ. අපි ඉළඟට යමු නෙවිල් රත්නායක මහත්මයායට මකො දේතුමා කුඩා තේවතු හිමියන් සමඟ බොහොම සමීර්ප කටතු කර මහත්නෙක් තොර ඒතුමා අරුණ ෆෙක්ට්‍රියට සම්බන් දුනෑම් පස්සේ මංහිතරය මේ පාරභ කරලා තියෙන මේ තොරුතුල් තාශන භාවිතා කිරීම ක්‍රමයයි ඇමොකද දෙතුමාට හොඳ බවබෝධයක් ඇති කුඩාගොවි කුඩාව සහ මධ්‍යයම් පරිමාණමතුහිමියන්ගේ ගැටලු ඒ ගැටලුත් විසඳමින් ඒේ කර්මාන් ශාලායවෙත් ගැටලු විසඳ කරමින් මෙ හඳුනා අදිල තින පද්ධතිය මංහිතන්නේ අප එතුමාට ආරාධන කරමය පද්ධේ ගැන පොඩ්ඩක් හඳුනා දෙන්නක. අවස්ථාවල බාධීම් පිළිබඳ ස්තෘතිවන්දනවාමන්දන. ක්ෂයේ භාතා කිරීම මූලික අරමුණ තමයි අපි හැමෝම එකරන කාර්ය වඩා පහස්සු එන් සහ නිවැරදිව එකටුතු කරගන්න බලාපොරොත්තුන් තමයි කවුරුත්ඒ කටයුත්ත ආම්භ කරල තියඉන්නේ. මීට පෙර සාකච්ඡා කරේ කර්මාංශාල ඉන්මහත්පොරුන් මංගිතනො වේසක් දරලා විශාල මුදලක් ආවිජනය කරලා. ඒ කටයුත්ත ආරම්භ කරලති නො එනිසා මයිතන සැපියුම්කරුවන්ට විශාල. සහයෝකයක්යෙන් ලැබිලතියනවා. දොට ඒවගේම තමයි අපි අරුණකර්මාංශාලාව තුළත් මේ කටය ුත්තෙදී පොදුවේගත්තාම ගොවයාගේ සහ කර්මාංශාලාවේ සම්බන්ධතාාවේ නැත්තම් විශ්වාසයට පංහිිතනෝ පලවිනි අරමුණ ඒ තුළින් තමයිඒ පැවැත්ම රඳා පවතින්නේ. ඊළඟට ඒ සැපවුම් කරන දළු මූලික වශයෙන් දළුත් සමඟ ගණ දෙනු කරන ක්‍රියාවලයක්ක්. දරු ලබා ගැනීමේදී මේ ක්‍රියාවල කොතරන්දුරට එකට සමීප වෙනවාද පහසු වෙනවාද කියෙනෙ එක මේ තාක්ෂණය එස්සෙල් අපි ප්‍රායිකෝ මැනුවල් නැත්තං මේ සම්ප්‍රදායයිකව මේ ගණන කරනකොට මිට කලින් සඳහන් කරා වගේ විශාල කාලයක් ගත වෙනවා මාසයක් අවසාන දරු සැපි උම්කරුවෙකුට ඒ අවශ්‍ය තොරොත්තුරු ලබා දෙන්න. ඒගේ විශාල ශ්‍රමයක් මිනිස්ත්‍රමයක් පැෑවෙනවා. මේ ක්‍රමය හරහා දැගේ ඉතාමත්ම පහස්සුවෙන් ඒ කටයුත්ත කරලා තියනවා. ඒ වගේ පසු ඇගේීමක් ඇත විශ්ලේෂණය කිරීමේ හැකියාවත් මේ තුළ විශේෂයෙන් තියෙනවා. ට මේ මූලික කරනවට අමතරව අපි විශේෂ අවධානයක් යමු කරනවා. මේක ඔවන්ගේ වගා කටයුතු පිළිබඳව මේ කොහොම පාවිච්චි කරන්න කළ. මේ දත්ත ශේෂත්‍රීන්ද ඇතුල එනකොට සතිපතා උුන් දලු සපයන ප්‍රමාණය. ඔවන් දළු රව්ම පිළිබඳ අධ්‍යනයක් අපි වි ක්ශේෂ්්‍ර කාර්මණ්ඩලේ හරහා අපි විස්ලේෂණය කරලා ඔන්ට ඔන්ගේ නිසි දල් රව්ම් පවත්තකි නෑම එම් ගැටලු තියරුණනා සඳහාව සහයෝගගේ ලබාදීම විශේෂයෙන් මෙහිදී කරනවා. ඊට අමතරව අපි කර්මාංශාලාව කටයුතුවල්ල අපි සාමාන්‍යයෙන් දළු මාර්ගයක හව හමාර තුන හෝ නාරම්භ වන අවස්ථාවඉදලා. අපිකට පෑයින් පෑයිට ශේෂත්‍රේතුල එකතුව දල්ු ප්‍රමාණය පිබඳව අධ්‍යනය අපේ ලබාගන්න පුළුව. දෙක් පලවෙනි පෑඇතුල කොතරම් ශේත්‍රයේ දළු එකතුවෙලා තියෙනවා. ට ඒ අනුව සැලසුම් කරගන්න පුළුවන්ගෙනන රමාංශලාාව සේවකමණ්ලෙ සහ ඒ ඇතුළේ කාරය භාරය අපි කොහමද ඉදිරි පෑ කීපේ තුළ සකසුම් කරන්න කියල. ොට ඒ ඒ අනුව මේ තාක්ෂණය ක්‍රමවේදය තුළ නිෂ්පාදන කටයතුලටත් විශාල සහයෝගයක් ලැබෙනවා. එනිසා පොදවේ. ස්ේච්චාවෙන් කර්මාංශාලා හිමිකරුවන් මේ කටයුත්ත සිදු කරක්. අමංහිතන පොදු ඇත්පෙක් මගින් නැනම් බතුමාල මේ ක්‍රියාත්ම කරන ක්‍රමවේදය හරහා. පහසුවෙන් ලංඟාාවිය හැකි ක්‍රමවේදයක් ඇතුල් කරල දුන්නොත්. ලංකාවෙතින කර්මාංශාල සියල්ලට පාච්චි වෙන විදිහයට කරන්න පුළුවන්ම් පුඩාතයෝ හිමියන්ට එකක විශාල සේවයක් වෙන මුගද ඔන්ට. විශ්වාසය සහ ෂනිිකව තමන්ගේ නි්පාතනය අලිවිකිරීම් පිළබඳ තොරතුන්. ොට ඊට අමතරව අප විශ්වාස කරන උන් දකගන්න පුළුවන් තමන් දළුලපාදන කර්මාංශාලාව සතිපතා අලවිවන තේවල මිල සම්බන්ධ ඔන්ට ලබාගණඩ පුළුවන් ප්‍රමේදයක් තියෙනුනම් ට විශවාසයක් ඇතිවෙනෝ උන්ගේ සමාරලාට ඒ අයි දන්නේෙ නෑ මේ හැදෙන ලිමිතේවල මොනද ශ්‍රණිගත වෙලා තියනවා අපේ දළු. ැිනොත් ැදිලතින දලුවලට වෙළඳ පොල තුළ ලබෙන මිලගනාන් බොහොමද කියලා. මේ වගේ අලුති බලා පොත්තුව වන ක්‍රමවේදය තුළ අපට දිරිපත් කරන්න පුළුවන්න්න මංහිතන ගොවින් දැනුවත්වීම තුළ කර්මාන්තේ උන්නති නැතං ගුණාත්ේ වැඩිකරගන්නට අපිට පුළුවන්ගවෙ. කොට සමස්තයක් හැඩි ගත්තොත් අපි සිු දෙනාම කතා කරේ මේ ශේෂත්‍රයේ කුඩාතයෝත් හිමියන්ට නැතං දලු සැපියුම් රුවන්ට ඉක්පණින් වඩා විශ්වාසයෙන් යුතුව තමන්ගේ දළු කර්මාංශාලාවට ලබාදීල ඒ කටයුත්ත ෂ්ඨ කරගැනීමටවශ්‍ය ක්‍රමවේදයක් තමයි මේ නිර්මාණය කරගෙන තියෙන සේච්චාවෙන්. ඇ අප පොදු ක්‍රියාවලියයක් කරහා මේ කරන්න පුළුවන්න මංහිතනෝ පහසුවෙන් සමස්ත කර්මාංශාලා පද්ධදී තුළ මේ ක්‍රියාත්මික හර හරහා අපිට ඉදිරියේදී ගුණාත්මක තේ කර්මාන්තයක් පිළිබඳ. බලාපොරොත්තුවක් තබන්න පුළුවන් වේ. හොස්සුති මම නැවතත් තුෂර වීරකොන් මහත් පැළකට යන්න කලින් අපි තේකොම සාරිස්තුමාගෙන් අහන්න කැමතියි මට එතුමකදේතුමාගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ තේ අගේදාමේ කෝබියා දක්ව අනත අවකාකරුවා දක්වා ප්‍රමිතිය. නිීක්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයක් හදනම හිතන එඒතුමාගේ ක්‍රමවේදය ඒකට හොද ආරම්භයක් සලසුල තියෙනවා අපි පොඩක් එතුමායි අහල බලමු මේ අලුත්තෙන් හදන ක්‍රමවේදයෙන් කොහොමද අපි මේ ප්‍රමිතිය වැඩි කරන්න ප්‍රමිති යනුව පුළුවන්නන් ගෙවන මුදල වැඩි කරන්න ඒවගේ දෙයක් මේ ක්‍රමවේදයෙන් කරන්න පුළුවන් දෙෙක ල අපිතුමෙන් හල බලුේෂන් ගත්‍රම දෙපැත් ක්තිර ැන ඩම් හිමියාගේ ආදාෑම වැඩිවෙන්න ඕන ආදාෑම වැඩිරගන්න ක්‍රම දෙ නෙක්ො මිල වැඩිවෙන්න නෑමැත්තන් ඉඩමතියන අසන්න වැඩිවෙන්නවා. තුොර ඉඩමතියෙන අසන්න වැඩිකරගන්න නං ඇතුම් ඇත්තරම අපි දැන් අපේ රටේ දැනට තිෙන් ලොකුම් ගැටලෝ තමයි දත්ත පදනම් කර කරන නෙමේ තීරණගන්න. වර්ෂාව තිීනවාද කියලා බලන්න ඇතුව පෝරදාන. ඊළඟට අවශ ප්‍රමාණය ඉඩමතියෙන ගස්ගාන බලන්නැතුව ප්‍රමාණය නිදශ කරනයි ඒේගේ එහම නෙමේ අපි වෙන්නෝඕන තාක්ෂණය පදනම් කරගෙන තොරතුරුටික තමන් අතට ලැබෙනවනම්ඒ ැබෙන තොරතුරු ටික මත තීරණ ගත්තොත් පලදායිතා වැඩි කරන්න පුළුව. නාස්ති අඩු කරන්න පුළුව ආදාෑම වැඩි කරන්න පුළුව. හිළඟට අපි අත්තරම් බැලෝත්දයෙන් ව සරලෝකිවොත්තයව ඉඩ මේ අක්කරේකට මාසකට දළු කිලෝදාක් නෙලන්න පුළුවන් විභවයක්තියෙද්දී අපේ රටේ සාමාන්‍යගේ අක්කරේකට දළු කිලෝග්‍රම් දෙසිේපනා තුන් සය. ගැ අපේ මේ නිෂ්ානය තුංගුණයකින් වැඩි කරන්න හොඳබි භවයක් තිය. ඒකට සමහනවදයන ඩැම්ප්‍රමාණය ඇති ඒක පලදායිතා වැඩිරන්න විතරයි තියෙන. ඊලකට අපි ගුණාේ පැත්තෙන් බැලුවත් අපේ නොමේරු නොතැලුණු දල්ලු අපි තියෙන්නොන අඩු ාන සියට ඇටක් අපේ තරඟගකාරි රටවල්ල තිනසේට හැත්තපා පසුවක් විතර. අපි මේ සයට හැට තියන තැන තියන රිස්පායි සමහර ෆෙක්ට්‍රියෝලස් තිස්පායි තිය. කලාතුරකින් නොඳ පැක්ට්‍රි කී පය යිති. මේක වෙනස් කර ගැනීම තුළින් අපට හැදන වැඩි මිලකට විිකනයහැ නිමිතේ ප්‍රණ වැඩිෙන. තුර වැඩි විලකට විිණයහැ නිමතේ ප්‍රණය ඩිනවා ගැන්න වෙන්දේසිය සාමාන්‍යගේ වැඩිය වෙන්දේ අලි සාමානය වැඩව ව කොට ඒ එකෙන් සට ටක් කියගන්න ගොමද. තො තමන්දන්නවන තන් සපේට දලුවල ප්‍රමිතිය ච්චරයි තිස්පායි මං මේ ප්‍රිතිය සයට හැකට වැඩි කරනවා හැත්තෑවට වැඩි කරනවා කියලා මුළු පද්ධතියක් විදිහයට කර්මාන්සලවර සපන සියලුම දෙලා. දළු ප්‍රමාණය ගුණාත් මේ වැඩිකරොත් කර්මාන්සාලාව ගුණාත්ම වැඩුවනෙන රටේ තේවල ගුණාත් මේ වැඩිය වන ගැනුම්කරු විශා ප්‍රමාණයක්ය නවා එතකොට මිල වැඩියෙන උදාරණ දැ බාන්න ලඟත් පතකරකිවා ජපානයට අපි තේයව්වා මෙච්චර කල් කිලෝග්‍රෑම් මලියන දොලා ගිය අවරුද දෙවලතින කිෝග්‍රම් ලියන පහයි පහයි ගානයි. එතකොට අපි මැද පෙරදිකටියවුන තේ ප්‍රමාණය ගිය අවරුතුරට වැඩ වැඩි ප්‍රමාණය ද මැ පෙරති කවල. ොකදවෙලාදයන්නේ ගුණත්මේ වැඩිතැෙ දන් ගුණාත් මේ අඩු ැනකට ශිප්ටලාති. තින් මේක වෙනස් කරේ නැත්දම් ර්මාන්තයට පැවැත්මක් නෑ. ඒ කරන්න නම් දත්ත පවිච්ි කරන්න ඕෑ මේක තේකර්මාන්තය හදන්න පළවෙනි තැන ඉඩම. ඉඩම හදලා පලදායිතා වැඩි කල්ලා ගුණත්ේ වැඩිකරොත්. කර්මාන් සලාවලට ප්‍රශ්නයක් නෑ ඒතිින් හට කරග න්න පුල. මොකද අි ගැනම් කරුවට ප්‍රශ්න කරත් කර්මාන් සල ප්‍රශ්නරත් එකකින්ගත් වැඩක් නෑ අමුදව්‍යියවල ගුණනාත් මේ නැත්. දරාවල ුණාත්ම දනක තමයි පල්මෙන් කරන්නවානෑ. අපි හිතුවට මක්ගේ ද විතර ඇ ද විතක් හොට හැතුවකිවට ගනුකරුව න්නේ නෑ ලංකාවට ගැනම්කරුව එන්නේ වෙළඳොලට ගැලපෙන ාණ්ඩේ මේ ීනන්තම විදේශක කියයන්නේ. දහෙමන ගැලපෙන බා්ඩේ හදන්නනම් අවශ්‍යතොරතුර ියා යෙන්නේ ඉස්තරම තැන් ඇත්තටමැැන් තලු සපයන නැැන් වගරුක පැත්තැෙන් ගත්තා හිතෙන්න පොළුවන්. දැන් මේක සමීකරණයක් අනුව මේකට මිල ගෙවන්නේ මම මේක වැඩි ප්‍රමිතියෙන් හැදුවක් කියලා මේකට යම්කිසි මුදලක් වැඩිපුර නොලැබෙන්න්න පුළුව සහරවස්ථාව ලැබෙන්න්න බලුවන් සමාර කර්මාර්ශාල ඇත්තර ලබා දනවා නමුත් පොද වශයෙන් එහෙම ක්‍රමවේදයක් නැති නිසා සමහට හිත එන්න පුළුවක් නෑ මමත් අනිත්තයි වගේ සාමාන්‍ය විදිහයට දළු සපේනො කියලද ඒක අපිට වලක්වා ගන්න ක්‍රමයක් නැද ලොකෝ ්‍ර් හ අපි අනිත් අය වගේ නරකට හැදෙනවාද. අපි අනිත් අය වගේ හරියට හැදෙනද කියන්නන්නේ ඉතරයි තිරන්නේ ගැගින්. මෙතන මේ අමුද්‍රව්‍යවල ප්‍රමිති දෙකක් නෑ. තේහදන්න ඕන්නන් නොමේරු නොදැලුණු දලු සියයට හැත්තවක් ඇත්තපා තියෙන්නන. අපි පනතමකින් සම්බධ කල තින්න හැ වෙන්න පුළුවන් ඇබ හැත්ත පහක් නැත්තම් මේ සිිලෝන් ට කියන එක තියෙන්නෑ. සිලෝන් ටීතියාගන්න ඕන්න. සිිලොන්ට ෝගගේ ප්‍රධාන වෙළඳ පොළොල්ලොට විකරන්න ඕොන්න මේදේ කරන්න. ඒකන විකල්පයන්නේ ආයි සයට තිය දළුද තිස් පහ දළුදහත නිස්පා දළද කිිල ජතියක් නෑ. හැමත ඒගහකම ලොකු තැනකහෝ පොඩි තැනක හෝ මහාවත්තක හෝ හැදෙන දල්ෙ ප්‍රමිතියකයි. ඒක සවබා ධර්මයෙන් හරිම ප්‍රමිතිය දී ලගන්නන. ඒ ප්‍රමිතිය හදිච්චි තැන ඉඳං නිෂ්පාතනයට එනකොට තම අපි විනාස්කරග. එනම් මේකේ වගකීම තියන්නේ. අර මැති පියවරවල් සියලු දෙනාටම වක්කිම තියන කර්මාන් සලාව දල්ල ගුවකීමත් තින සියලු දෙනාම එම ප්‍රමිධීනයුත් දළු ඉල්ලන්න වුවන. මේක මට බාල දල්ලු හොඳයි මට හොඳ දල්ලු හොඳයි මගේ දළු විතරයි දැලු කියලා ඒෙ කරන්නව. ඇත්තටම ඊට අමතරව අපි පහුග දස්සල කරපු සමක්ෂණ දොයාගත්තා මේ දළු ප්‍රමිතිය ගොවියාගේ නැත්තන් වකාකරුුවකෙන් ගන්න තැනදිීමම පරීක්ෂා කරණ ක්‍රමවේද තියෙන. මෙවලම් තියනෝ දල්ු ක්‍රමිතිය බලලා මේකසිට පැටද හැත්ත ඇද හැත පාද යහෙද තිස්පාද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රමවේද මංහිතන්නේ තේ පර්ේෂණ අයතනේ මේ වෙන කොටේ සම්බන්ධව අවධානයමු කරලා තියෙනවා. ජාත්‍යන්තරව වෙනත්බෝගවලට දැනටමත් පාවිච්චි කරන මෙවලම් අපිට හමු වෙලා තියෙනවා. ඊට අමතර තවත් වැදගත්යක්ටයි මහිතන් මේ ජල ප්‍රතිසතය. විශේෂෙන් මේ කර්මාන්තරු. අරුවන් කියයි කොයි තර අර්බුදයද මේ ජල ප්‍රතිසතිය හරිට නිමරද මැනගන්න තයකට මංහිතන්නේ දැනටමත් පිවිධ මෙවලම් තියෙනවා. අපි හිතාගෙන ඉන්න මේ අපි හදර ජංගම යෙදවූේ මේකට අවශ්‍ය පහසුකන් සලසල තියන්ට දන්න අපිට ඇ් එක හඳුනාාදෙන් අවස්ථාවති උප්පකාරන්න ලැබෙයිද කියලා හැබැ ලැබුණොත් මේක සම්බන්ධ කිරීමට අවශ්‍ය කරන පහසකන් අපිට ලබද නොි උත්සාහර මොකද. කර්මාන්තකරුවන්ගේ ඇහෝත් කියන්නේ එකතින් ලොකුම ප්‍රශ් දෙක තමයි. එකක් තමයි ප්‍රමිතිය දෙවනි එක තමයි ප්‍රමාණය. අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්ඩි නෑ කියනොට ඒ දෙකේදී ඒ දෙක මංහිතල් ලොක අවධානා කියමුකෘතිය නො වගාකරුව පැත්තෙන් ගත් හම ිල ැමතිස්සම සුගුරුදදු පරිදි මිල ගැන කතා කරනවා. හැබැයි ඒවගේ ජලප්‍රතිතය මැනීම පිළිබඳ ලොකු. අනවබෝධයන්තිය ලොකු ගැටලු තියෙනවා ස්සාමහරලාට එකවෙඩි නැහැ. ඒකට මනින්න නිසික්‍රමවේදයක් නැති නිසා සමාරකර්මාතකරුවා සහ වගාකරවා දර යම් කිසි අමනාන්පකම ඇතිවෙන අවස්ථාල්තිනය හින්ද අපි උත්සා කරන ඒවට විසුදුමක් දෙන්න පුළුවන්ද කියලා. මොකද මේ ජංගම යොදවමකින් ඇත්තටම දෙන්න ඕන තියන ලොකුම ප්‍රශ්යට විසිදුම ඉස්සෙල්ලම්. ම මිලා ප්‍රශ්ය දැන්. එකයි අපේ කොමසාරස්තු මකින් ලබාගන්න උත්සාහ කරේ දැනට තලු දෙන අය හැමෝම එකයි හැබැයි අපට පුළුවන්නම් යෙදූමෙන් මේ දළුවල ප්‍රමිති අනුව වර්ග කරන්න දළු ලබා දෙෙන අය මංහිතන් එතුමාට පුළුවන් වෙයි සලකල් බලන්න යම් කිසි ක්‍රමවේදයක් මේකට ඒගොල්ලන්ට යම්පුච සාධාරණයක් කරන්න. දඩුවල ප්‍රමිතියට අපි ිල ගෙවන්න ගියොත් වෙන්නේ. අපිම කියන්නවා නරක ප්‍රමිති දල්ලු හොඳයි කියලා. එහෙම එකක් නෑ අමුද්‍රවවේ අමුද්‍රව වෙනං ඒක එකයි. හරිඇබ එයාහැ මෙහෙම කරන්න පුළන්. දැන් ඉඩම් හිමිය යම් කිසි ප්‍රමිතිය කියන්න. හොඳ දල්ළු වැඩි කොන්ටිට එකක් දෙන්න කොට යට වැඩියෙන් ගවන්න පුලො. වොලියම්ම එකට ගවන්න පුළුවන් අපි කොලිටියයක කියන්නේ එක ක සැටිෆයි කරන්න බ. ක හොද ටම න යාඩ ලකු සබ්ලයගත්තින යායට ඔන්න රප රුපියලක් වැඩිපුර ගවන එක සාතරන කොලිටිය සේක්ියිල සල් මුදල්ග කරන්න හදන බොහම ස්තූතියි. අපි තුෂර වීරකො මහත්මයාලට යම මංහිත ේ මල්තේ පර්මාන්ත ශාලාව යෝජනය කරමින් පැමිණි මම දන්න තරමින් මේකට ඉස්සර ඉඳල්ලම දිරිජිටල් කරනය ගැන මම් කටුතු ටක් කරපු අතරයක් අපි මේ වෙනකොට ලබාතීර ප්‍රගතිය සහ තියන බලාපො ඉ ඉදිරි දැක්ම ගැන පොඩ්ඩක් සඳහනන්කරු බොහොමිස්සුති. මගේ වෙන ම කිය මක්තියන මුොකද ම තාක්ෂණි කාංශයට සම්බන්ධහිද ගොඩක්දුරට ඉතින් අර සියලු විදත් මණ්ඩලේ කියපු ඉදිහටේ හැමදේමයි අපි ඇතුළත් කරලා තියන අපේ ොරතුරු තාක්ෂණ පදධතියට. මුලින් අපි කරේ ගොඩත්දුරට ආතනය පැත්තෙන්. කර්මන් ශාලා පැත්තිෙන් වෙන්න නි ෝටෝමේෂන්ස්ික ඒ සිරුදේ එක්තරා මට්ටමකට වැඩිදිවුණු කිරීම ඉති එතනද අ අපි මුලින් කතා කර වගේ ගලෝබ ලයිස් කියන තැනට එන්න එතනද අපි ඉන්ට්‍රනශල් ලෙවල් එකේ එම නැත්තං ජාතින්තර මට්ටමේ තොරොතුර තාක්ෂණ පද්ධතියක් වැඩකටයුතු කරනවා අමතරව අපේ කර්මාංචාලා සමූහෙම ග්ලෝබලයිස් යනිෙක් අයිඩෙන්ටිෆිකේශන් එක සප්ලයවනත් ගලෝබලස් කන්සප් එකක තමයි යන්නේ. එතනද අපි බැලියෝ ගොඩක්දුරට අපිට කවවත් තනිතනිෝ ඉන්න බෑ තිනිසම සිිටම් ඔක්කොම එකට එකතුවවෙන්නඕන. ඒවගේ අවස්ථාවකට එකතුිය හැකිවිදිහට ගලෝබල් ආකිටෙක්ෂ එක්කට තමයි අපි අප පද්ධති නිර්මාණය කලා තියෙන්නේ එනිසා ඉදිරියේද අපිට මොබයිල් ලැ් එකට සම්බන්ධ වෙන්න නොත් තොරතුරු තක්ෂණ ක්‍රමයදයක් රහා අපිට හැකියාව තියෙනවා ඊතමතරව විශේෂෙන් කියන්න ඕනේ මේ සප්ලය සම්බන්ධව දළු ලබා දෙන්නන්ගේ තොරතුරු මෙතනද අපි කතාකර කොටිටේටියෝ ගොඩක්ත් දේවල් කිලෝ දෙන්න පුුවන් ප්‍රමාණය සහ ඒ සම්න්ධව මී තමතරව විශෂෙන් සැලකිලමත් වෙනවා ඒගොලන්ගේ ඩිමක්කේෂ් එක කියනන්නේ ගොල්න්ගේ ආගමික දේවවාල් එගොල්න්ගේ ට්‍රඩිෂන් එකක කොම ගොල ඩිමකේට වෙලා කියෙ කොම ගො ඉදිරේද බලා පපවිති ටා ග් නවාද ඒගේ දේල් පවාි පද්දජ ඇතුළොත් කරගැනීම. ඒතමතරව ඒගොලන්ගේ සුබසාධන කටයුතු විශේෂෙන්ම. එගොල්ලන්ට ලෝන් ඉටමතර වෙෙල්ෆයා ෆන්ස් ඉටමතර සේවින් වගේ දේවල් ගොඩක්දුරට එගොල්ලො යැපෙන්න්නේ දේවල්වලින් තියනිසා අපේ පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා එතර රදලු නිදර නොවන් ගලන්ට යනකොට සියලමු තොරතුරු සිිටම එකේ තියෙනවන් එයාට ඩිසිිෂන් මකින් සල් ගොක් දවට ලෙසි ඊටමතර අපි ගලෝබල් ෆයිනි ගත්ොත් ෆනශල් ලජය එකක්මේන්ටෙන් කරන හැම සපලා කෙකුටම එතකොට අපිට එක්තරා නම්බ එකක් තියෙනවනන්ගේ නම්බ එකත් එකට ෆනේශලි මැප්පෙලා තියෙන්නේ. ඊටමතරව ගේ මගේ යෝජනාවක් තමයි ගොඩක් දුරට මේ වගේ අප එක්කද තාක්ෂය කාරණාවලද පුළුවන්තරන් කමිණිටි ලැවල්ල එක කියන්නේ. සම්පදදාකින් ගොඩක් සම්බන්ධ කර ගනීම. මොකද හේතු අපි එකන අයින්න එකක තැන්වල හැමකිෙනට සිස්ටම්ස් ගඩක් තියෙනවා එක එකන දකින විදිහ වෙනස්. නමුත් සිිස්ටම් වැඩිකාලය පවත්වාගෙන ප්‍රයෙක්් එකක් විදිර නවත්තන් නැතුව. දිගටම පවත්වාගෙන යන්න නම්. අපි ලෝන්ටර්ම් හිතැන්ඩෝනි සහ සියලු දෙනා දායක වෙන්න ඕනේ කියසනම ඉන්නවා ගොඩක් දෙවල් නැහට හැමද ං හිතන කියවුණ ඩිස්කෂණ කේදී. තාක්ෂණකව අපට තතාක්ෂණ ඕනේ තරන්තියනවා මේක කොහොමද අපි අඩප් කරගන්න කොහොමද යුස්ක්කණ කියනකනෝ තමයි මේක සාර්ථකත්වය රඳා පවති ඉන්නේ ති ආයතනයක්ක් විදි ට සහ තාක්ෂණක කණ්ඩෑමක් විදි අපි අපි සම්පූර්ණ සහකගේ ලබා දෙනවා මේ ප්‍රෝසෙසකට බොහොමිස්තුති. අපි අපි දැකප දෙයක් තමයි ලංකාවේ සමහර වෙලාවට අලුද්ධයක් හඳුන්වා දීමදී සාමන් ප්‍රතිරෝධයක් තියෙනවා. ඒකට විවිත කටකතා එනවා ඉළඟට මේක ගැන විවිධ මිත්‍යා මත ඉතාමත් මෙක්මනින් සමාජ කතය දැ උදාහන කැටමේ මඇතකදී අපි දැක්කා කිවවාර් කෝඩ් හඳුන්න්න දුන්නහම ඉන්දන අරබුදය සඳහා. විද කටකතා ගිය ඊළඟට අනිත්තක තමයි අපි ළඟ නෑ එකක් නෑ මොබයිල් ෆෝන් එකක්නෑ අපට මේක කරන්න බෑ කියලා තමයි හමවෙලාම එන්න තොට මට ලොකු විශවාහසයක්තියනවා විද්වත් මණ්ලේ ඉන්න මේ කර්මාන්ත ශාලා හිමි මහත්ම මහත්තරුන්ටත් මේ වගේ අභියෝග එන්න ඇති කියලා. අපි පනිල් කන්දය කර්මාත් ශාලාවේ ශාත මහත්්‍යෙන් හල බලමු කොහොමද මූලිකව ලැිච්ච ප්‍රතිචාර ඒ අද වෙනකොට මොන විදිහටද වෙනස් වෙලා තියෙනෙ කියලා මුලින්ම්ම පටන්ගත්තාම කට්ටි ුඩා ප්‍රශ්නාව මේක නිත්කරම ඇතම මේ රමාන්ත වෙලා තින තවකර්මාන් සසාලා හෙනෙකෝ දු එකතුරනටද වි ික දන්න හැ ඒ සියට පහලක් මංකු සියයට පහලොක් විතර තම ඒය ගට්ටන්නේ. විචයගටි හිටත් අඩු විේජනය කරන දසම ගාන. ති අපි සීියට පහලෝ න මංක පේ ේතුර මාහතර සියලු ටියට අපේ සියයට පහල ගන ගන්නවා අපට සියයට අසූපහතාන් වටින්නේ ියට අසු පහයි කරමමු කියලා. ඇතම අපි තමයි ලංකායි මුලිින් දල්ු පෙටි වනත් දෙදාසතය නුල්ලදදුන්නේ ධර්මාන්තට දෙද සතය මයි පටන්දුනේ. අපි අදටත් ඒ කාටි පෙටිම් බහිරවෙලානෑ තයකෙන් ප්‍රයිදියලන අපේ ගොවියවුනත් දැ දන්නම් යමක් කිවොත් අපි කරනවා. ඒ විදිියට මිනිස්සු ඇතර මුලින් ප්‍රශීච්ච කරා අපට මේ විර කරන්නරගහි සැලුන් අප ඒ විදිහට ර මිනිසු ම තරන ද සිද විස්සේ වගේ දහන මිත්‍ර වක අප පිල අයිරම ඇතර මබල අපේ හනවල. දළුහිමට දෙනෙන බිල් ලොරේ ඇතන කිසිම කෙනක් ගන්න. අවශ්‍ය කෙනෙක් වඋනාම ය අයි ලිුමක් වන අපට ගේ මාසතුනේ දළුවාර්තාවක්්‍ය වන්නගේලා අපි ආයි ක්‍රයිප් කල දෙන්න. ම ඒකමසට මංගවා ිල්ික කිරීම නවත්තනවා. අවශ්‍ය කෙනෙක් නොන අපේ අප්ිකතුරු බලන්න නැත්තං ඔල ලියවමක්කවන්න. ලියව්මට අආයකරලා මම අප දිසි හත් නටත් මේකන ිකත වා මොකද දෙකන අය කරන්න පුලුවන් කිය. සිතලක පුළුවන් කියලා දැන් අප හැම බිල්ල කටව ුියල්පොනා කායකන්න බිල අවශ්‍ය කෙනකුට බිල් දෙනවා පෙල්පොනාකායක ඇප් එක නිකම් දෙන මේ ඇ්ප එක මාස තුනක විස්තරතිය ොස්සර බල එයා ිල බලන්න පුළුවන් දළු ස්තර බලන්න පුළන් එයා දළු දුන්න මනවාද කොහොමද ඔක්ම සම්බපුර ියටල්ල ඇත්තිෙන තින් මේකට ඇත්තටම මම විවේචන ඒ කියලා අර්තනම අපි පවගේ දවසක දැම්ම මේ අපප්කට දැම්ම ඔබතු මාලාගේ තොරතුරටික අපට එවන්න කිය කිසි කියෙනෙක් අපට මේක ප්‍රතිශ්යප කරේ නහැ ය මතුර සිියල දසමාගන ඉන්න කනෙක් කරරි මේකට වගේල අපට හිෙමාවන කියන කට්ටිය පිලියරන්තියන හෝදයන් අද පලවවිනිද දෙවිනිද අද අප අපප ගොඩක් ියස් කන ොකද අප සල්ලධාන පලවි හලා අද ඇපේ එක ගොඩාක්ටිය දැන් ලෝඩ්න එ අද එටයි මදස්ේ කටි බලෙද අපි ඒවගේ දවස් සල්ල තම මේකට ොරතුර දානිෙත්ද. තොර ගොඩක්ට්ිය බලනවා අරවගේ දවස්සොල්ට පයිනල් පිල්ල එකයි. ප්‍රස් පේට ල පේට ගදානු ඇතරම ඒකෙමි ගොඩක් පචලිතරගත් මේගේ. තොරයි කට්ටිය බලන ඉරසේ පාලස්ස දත් බන්න ඒගේ දස් දෙගත්වය දවා අ වාරයෙන් මේ අප අපි එක බල. ඒකතුරවා අපට පුළලුවන් ඇතම මේ සමත්ත ර්මාන්තයම දොරතුරටික එලියට දෙන්න ම තම ර මාත තින මේ ඇතරම අපට ලොකු අරත ික්ත්යෙවා මතුම කිවවාගේ සිජට හැඩයි කතාවට යන්න ැත් තැන. අපි අහිසක ගෝියෝ කිෝමිට දෙක තුන දළු ගේන්න වෙලා දීනවා පරවල්නෑ. ඇතරම ඒමනුස්සු කියන දළු අහින ද වසට අසාමාන්‍ය ලෙස පොඩි වෙල. ති ඇත්තරම ඇතැදී අපට මනුස එක දළුෙ දාලාලඉන්නත් බෑ අපට මේකට විසඳම කුත්නෑ දැන් මෙතුමලා ආවුත් එදාට අපේ බීබ එක වැඩි අප ඒ අරබුදේ ගොඩාක් කලා තියෙනවා ති මේවට පොඩි පොඩි ඇතරම අපේ ආසියන සංගර තැකු ආරහරි මේමට ඒ මිනිස්සුන් විස්සු ටකක් ඕන ො මිස්සු හොර දලු ගන්නනවා හැබැ අරදල්ලුටි ගේන්නගේයා මොද මිනිස්සුත් කියන ඇවවාහාම ලො වික්ගේන්න ෑමාතයක් ලෝ විසක්ගෙනන තැක්ේ පනහත් දෙන්න ඕන කලෝ මිටි එකගෙන එකක් ගන්නයි දෙන්නේ එකක් ගෙනාවත් ඒත්ඒ ගාන දෙන්න ඕන අර වගේ ගොඩක් ප්‍රශ්න දී අතරම් මේම අපට කරන්න පුළුවන් දේවල් අපි සෑහනදුරට මගර කනමක් කරනවා මගේතන්නේ මේ වගේ දයක් තුලින් අපට මිනිසු දනත්කර මගේල සෑයතුරට මිනිස මේකට එකගේ වේ. තවම මේ පස්සටික් තියෙනවාද තොම මේ අන්දර්ජාල පසුගගේ මඇතර මට ගොඩා ප්‍රශ් තිය හක්කලවට අපේදැ අපේවැයි සිිස්ටම එකට කියාට පිට එන්න ඇතින් ඒව ැනත් පොඩක් වැඩිදියුණු කරලලා මල කරොත් මංහිතන්නේ මේකච්චර ලොකු ගැටලක්නද සමමාත සෑහනතුරු ඊලතින වැඩේ ඒේතුමටමත් මේ ප්‍රශනි ඇ මට ප බො ම ඇත්තරම ඊලකට සමන්්ඩඋපසේ මහත්ැලකට තම යන්න හිටියෙමකො දෙතුමා ගොඩක් දෙේල් අත්හතා බල්ලතිය. එඒ අත්හදා බල පුදවරදෙන් කරුණු දෙකක් පිළිබඳව ශේෂෙන්ම මේ අන්තර්ජාලයෙන් මුදල් ගෙවීම. බො ලංකාව සමහරු මේ ඔල්ලයින් පුදල් ගන්නට බය මොල්ලයින් බැංකෝට ගිහම එක චුවරකට යනවාද කියලා විශ්වාසයක් න එහෙම නැත්තංම කරදරයක් දිර දකින අවස්ථා දැකලා තියෙනවා. තොර ඒක හඳුන්වාදීමේදී මොනවගේ අභියෝගයන්තු මුහුණ දුන්නේ. තකොට ඒකට කරපු විිලියම මොකද කියන එකත් ඊීරඟට මම දැක්කා අනිත් කර්මාන්ත ශාලාවලත් ඇති නමුත්ම විශේෂයම දැක්ක මේ බෑග එක ටැක්් කරන. වැෑගකට ටැගකත්තින ටැගක අනුව බෑගක හොයාගන්න පුළුවන් කවුද දුන්නේ කියලා. හ ඒකේ සමහට අවංක ගොබයාට හොඳම හද අවස්ථාවක් තමන්ගේ අවංකත්ය ප්‍රශ්ව කරන්නේ ඒ වගේ හැබැයි අවංක නැති වගාකරුවට. චරක් හැමතිවෙන විදියක් නෑ මොපද ඒකෙන් තම මොව දනු මො ප්‍රමිති දල්ු කියලා හැඳුව වෙනවා.ඇ එකකු මේ වග දෙයක් දෙයක් මෙවා කරනකොට වගාකරවාගෙනුත් විශේෂම දීලගෙනු දැත්තන් දළු එකතු කරණ අයගෙනුත් ආාවේ මොනවාගේ අභියෝග දේවා කොහොමද මගරෙන ඉදිරිටියයන්න කියලා ඔබතුමා පොඩ්ඩසන් ඉසල්ලම කියනල් බඳුරමතය දැ ය ම්‍යන්තරා බැංකු පදධතියගින් අපි මුදල්ග වෙනකොට. ඒ කර්තවයදී මොද බැංකුවල තියෙනවා සාමානයෙන් ප්‍රසිීඩියකක් ඒ ගොල්ලොන්ගේ ෆෝර්ම්ම එකක් පොරෝල සම්පූර්ණය සවිස්ත්‍රය ඒකුලන්ට දෙන්නවා නිති එකටකක් බොහොම අමාරුකාරය. මුල්කාලයදී දළු හිමියෝ ඒකට ප්‍රතික්ෂේප කර. අපි කරේ කණ්ඩායම් වශයෙන් මහාපරිමාන මධ්‍යයම් පරිමා සුළ පරිමානක කළ වං කරගත් සුළ පරිමානණ කට්ටිය මුලින් මේ එකට සම්බන්ධරේ නෑ. මහා පරිමාණන සහ මධ්‍යයෙන් පරිමාණ කියර දෙගොල් අුව මේකට සම්බන්ධ කර ගත්තා. කල්ලා අපි ATM යන්ත්‍ර හොයාගෙනන්න තිබබෙන අපි ඒගොල්ලො ගාවට ඒTMයම් ියන්ත්‍ර ඇව්ව විශේෂෙන්ම ATM යන්තට තුනක් වගේ බැංකුත් එක්ක සාකච්චා කල්ලා අපි ගා ගම්බද පහසුකං අඩු තැංගොල්ට අපි අරංගිය. ඉති ඒකෙදී ඒගොල්ලන්ට ඒතිෙන්ට එන්ඩ පෙල්මුණ මොකද සතියන්තය වගේ දවස විශේෂයෙන් මුදල් ගන්න බැංකුකට යන්න බැරි අය ATM පාවච්චි ගන්න පටන්ගන්න. ඉන් දැන් වෙනකොට සීගට හැටක්ම අර මුලින් කිව්වාගේ දළුහිමියෝATTM අන්තරහ මුදල්ගන්න පෙළමිලා තිෙන අනික අපේ මුදල් පරිහරය ගොඩක් අඩුවවෙලා තියන ඒ ලොකුදන ක ඒකත් අපි තුගනිි පර්ශ හා කරන්නේ. ඉතිං ඒක බන්ද කියෙන කොඳ පැත්ත අර මුලින් කිව්වෝගේම න්න තියෙනෙ හැම දෙයක්ම අපි ආදේශය කරන්නේ යනකොට පොඩ්ඩක් අපහසුවයි හැබැයි අපි දැඩි අධිෂ්ඨානයකයි විශවාසයකුයි තියාගෙන මේකට අනුකත වෙන්න. ඉ එතකොට දැමේ ඔබුතුමාල කරන්නහ වැඩේ බොම හොඳද දෙයා මොකද මේක තුල අපි හැවෝටම දත්ත පද්ධතිය කුඩාතයවතු හිමියන්ගේ ඒක බෑංක් වෙනවා. එක තැනක බෑංක් වෙනවා. එතකොට ඒ ආයතනයකත විතරක් නෙවෙ. ඊළඟට දැන් අපි ගත්තොත් මං ඔතනින් එහැට හිලා පොලි දෙයක් කියන්නම් දැ පෞගේ කාලේ පෝර භාවිතය අඩුණා. පෝර භාවිතය අඩුවමවිත අපි කාගේ තස්සන්න අඩනාා. එතෙන්දි නැවත පෝර රසයිනික පෝර එනකොට විශාල පරිශ්‍රමයක් ගත්තා අපි කෙන්කුඩාතේ වතු න්න පෝර දෙන්න. එතන්ද හුඟක්වෙලාවට පාවිච්චිකාරයේ මේ දත්තපද්ධතිය. අපි පෙන්වා ඕගුල ඩොළමයි දාලා නෑ. ඔගුල්ල පෝර දාල නෑ මේ මෙන්න මෙච්චර කාලයක් දාල්නෑ අපි සෑම ප්‍රදේශයකම දත්ත පෙන්නලා එ අය බය කර. ඇතරවයි යයි බය වුණා තවත් ඉදිරියට ගොත් මේක නැතිවේ කියලා ඉලක්ට පෝර දානයක දත්තරන් අපි ඒගොලන් සංසධනය කළ පෙන්නවා. ලොක වතුතියෙනව මාසාහයකින් පෝර දැම්ම නෑ. ඉති ඒවගේ අයට අපි අර පෝර දානකෙනෙකේ දත්ත පෙන්නවා හම ඒගුල්ලු ක්‍රමක්‍ර මේැගතෙන්ටාව ඉතිං මංහිතන්නේ අපි ඔය දත්තේ ක්‍රැස් කරගන ඒ විශ්ලේෂණය කල්ලා ඒ අයිගේ ඇස්සරින්න ඕනේ. ඇ සැරිහම තමයි අපිට ඒ ක්‍රියාවට නංවන්න පුළුවන්. ඉතිං ඒකයි ඊළඟට මතන ඔබතුම හැ ටැගග එක. ඒකත් දැන් අපි දළුහිමියෙක් දළු දුන්නට පස්සෙේ අපි ෆිල්ඩකය කියරලා. එතන ඉදලා සිිස්ටම් එකට අපප්ලෝට් කන්නනවානේ. ඒ ටැග්ගක අපි කියවමුකු කාටහරිඒක හිතාමතම ටැගක මාරුරන්න පුළන් කියලා. ආයඇතනට ආවාහම ඒ ටැක් නම්බරම තමයි චෙක්වවෙට් එක ගන්න එතට ඒ ටැක්් එක මාරුවත් ඒක රීට් කරන්න. ඊළගත තමයි ඒ ටැක් එක අරයාගේ දළු කාඩ්පතය ඕන වෙලාවක ස්කෑන් කර මහුවෙනවා. ඉයින්ද කවදාවත් ඒ ්‍රේසිබිල්ටියයර මත ලිත්මත්තැකව වගේ ආරයක හරි හරිම ප්‍රෝජනත් මුොද ආරෙක අපෙන් ඉල්ලන්න ඕක රේන් ෆොරස්ට එක ඉල්ලන්නන්නේ ට්‍රේසිබිල්ටිය ඇ දල්ුටික ෆිල්් එකේ ඉඳදලා ට්‍රා් එක ගෙනහල්ලා නිෂ්පාදනය වෙනකම එටරේසි බිල්ට ති මංතන එකට ලොකු සහයෝග එකඒරෆයිඩ ටැග එක මුදලෙන් පොඩ්ඩක් ගාන වැඩි නමුත් ඒකේ බොහොම සාර්ථක දෙයක් දල්ු එක කරාග නොව පද චරත ැබැ ික්‍රම ේද. න්නේ හොඳ දෙයක් ආදේශ කරනකොට තුන්ගෙන පාර්ශ කොහොමත් ඒකට සියත සියක් කැමැත් නැහැ නමුත් ඉතින් ඒන ගැටලොක්කු නෑ ඒ අබියෝගැ හැක්ටන් දැක් හැ අපි දැන්තේ කොමසාදෙස් තුමත් ඉන්න නිසා ම පොදුවෙන් අහන්නම් ැ මේ වගේ වැඩකටතු තමන්ගේ සෝත් සහෙන්තෙක් කරගෙනගී තැ මේකේ යම්යා මය. මයිල් ස්ටෝර්න එහම නැත්තං තයම්පියම් ිලක්වලට මේ වෙන කොළත් ලඟා වෙලා ඉන්නවා සමහරට එතන ඉහාට යන්න අභියෝග ඇති. අපි පොඩක් බලමුද තැම් මේක ඉදිරියට ගෙනියන්න තිය අභියෝග මොනා දෙ කියලා ද දෙ මේ වගේ වැඩ සිටහන් දැන් පටන් රන්තන සහර කොඩක් ඉදිරියට ගිහින් තියෙන සමහරු මූලික අධියරේ ඉන්න දැන් අසාමන අවුරුදු කියේපයක් විතර වගේ අභියෝග මේකට මොන වගේ එක සහයෝගයක් මොන වගේ අපි වැඩ පිළිවලකට අපි අෝන දෙ කියල පොඩ්ඩක් සාකච්ඡා කරම අපි කාගෙන්ද පටන්ගන්න ඔබතුමා ම ප්‍රශ්නයවිල්ල මේ ඒබකින් කරන අප් එකට අවශ්‍ය කරන සහයෝගෙත් දැන් මෙතෙක් අපපු ගමන කොතනකාරරි නැවතිලා තීරවන් එ මෙතරින් ඉස්සරහට යන්න මොකද තීර ගැටලු මොක්දඔෝක කොහද බේක මහර ගන්න අපිටනං ඇතම අපි දැන් කරන අහදා බැලි මොලදී අපටම විේ ැටලුවක් නෑමඟ තමා නිතාක්ෂන ැටලුවත්තමක වැර ප්‍රශ්නය ඒ ුනත් මගේත පිතගන්න පුළුවන්ගේ නමං පොදේ දකින්ේ ප්‍ර්නයක්තමයි දැ ඩිබේ කරන ප්‍රයෙක්ට එකේ ඒ මේ ගන්න එකතුකන් දත්ත සියල්ලම කුඩාතියෝතු හිමියන්ට ලබාදින අවස්ථාවෙදී පුළුවන්න්නං මේ තේපරිේෂනායට නැ කුඩාතියවසංව අධිරයේ තේමඩ් ලෙකින තුනයම එක මුතුෙන්පු තේ සේව ලබාන පුළුවන් හොදයි කියල ක්න මොකට හේතුව දැ ගත්තුතින් එම කොඩාතවත්සංහ අධිකාරීෙන් ලබා දින සේවාවන් වෙනස් තේමන් ලිග ලබා දින්න සේවලු එඒ එම සේවම ලබාදනව වෙන සාකාරයකින්. කො තේපරේෂනා ඇතන කරගන්න ගන්නා සේවාාව නොලත් තියනෙනවා පහස්තාවන් කොළාතිය වත්හිමියන්ට ලේසිවෙන්න තමන් ග කනෙක්ක ගිගල්ල මෙ මො හරි පස්සාම් පල ටෙස් කරගන්ඩ හරි සම් කිසි සේවක් ලබාග්ඩු පදේශයක් ලබාගන්නගේ හම කරගන්න පුළුවන් තැමයි පහසුනෑ එතිහින්ට මංගහිතරන්නේ ඒ තුනම ඒකා බද්ධ කරල ක්‍රමවේදයක් ේකහර ලබාදන පුළුවන් හොඳ ගේ ද අපයි. අරු මාත්මැකිරුත්හල බලමු. මම ඇත්තටම අභියෝග විදියට තකින්නේ තැන්ත් තේශේත්‍රයට දැන් අපි රැසිීමක් ැෙව්ත් ඔබතුමාල වනො පිළිගන්න ඇති මැදිවයත් ඉක්ම එච්චා ඇතම ඉන්නේ. ඉගැන අපි මෙත් අරුණ පරම්පරාවට තේ ව ඇත්තනම් ලාබදායි දෙයක් ඔබගේ ආර්ථිකයට ශක්තියක් කරගන්න අනාගතය කරගන්න පුළුවන් කියන ආකල්පය දීවිතුමයි. ඇ මේ තරුණ ප්‍රදා දැන්ගඉන තරු පරජාව මේක ගියන නඇත්තං තවරුදු පහදාහයක අපට මීට වැඩිය සෝචනය තත්යක් එන්න පුළුවන්. හිතින් ම අපි අපි ඇත්තම හැමතිස්සම කතා කරනවා. ඇ අතමට පොද්බදාධමි ලොකු වැඩසටහන් කරන ඒදක කියන්නේ. අම්මතාත් දරුව එකක්කෙන්න්න අපත් අපි වැඩ සටහන් වලට ඇතකොට ඒ දරවා අපිට යම් දෙයක් දෙන්න ඕන. ඇප්පලි හෙකින් හරියකනේ. යම් දේවල් ගොඩනගලා. මේ කර්මාන්තයට ආස කරලා. කර්මාන්තයෙන් ආද ඔබ අනාගතය සකසාගන්න පුළුවන් කියන ආකල්පය දිය යුතුම වෙනවා. ඒක තමයි මම දක්කි අභියෝගය. ඒක්කම අපේ විද්ධත් මන්්ලෙ කතාරුණ අප ඉඩන්ටික පුුණුරුප්තාපන කරයුතුම වෙන. මොකද අපි ගහකින් ලැබෙන දළු ප්‍රමාණයට තක්වා අපි තොරතුරුවලට යා යුතුයි. ඉතිංකොම සාර්ස්තුමා යෝවාගේ ඉඩම පලදාාහිතාවය. තාත් මඩුුවලනතියන ඉතින් අපි කර්මාත්ශාලා අඩවෙල නෑ කර්මාශලා මහ ගුන්නක්කින්න නමුත් ඉඩම්බල පදතා හිතාවය අඩුවෙලා. ඉතින් මෙන්න මේ අභියෝග දෙක ලුම්බිටේ කරර්මාශලා විදිට අපි දකිනවා මේ ලොකු ප්‍රශ්නය කනාගතෙට නාට ඉතිරිය වසර දහය තුළ අප පොදුවේ මේ එක්කසවෙල මෙන්න ප්‍රශ්නබලට උත්තර සබබ සයාගත යුතුමයිමම අපේ. විල් මහත්ැ යන්න කලින් පොඩ උත්තරයක් දෙන්න. ඇතරම තරුණ ප්‍රජාව මංහිතන්නේ ඇ්කට ආකර්ෂණ කරන්නි පුළුවන්ගේේ දැනට මේ තිෂිකර්වශේත්‍ර තේවල්ට තර විශේෂතනෑම හැමෝම කින්ද ඇත්තම තරුණු ප්‍රජාව කෂ්කර්මි ටෙන්නේ නෑ කියලා අපි මතරමේ ඩිජිටල් කරන කියන එක ජාත්‍යන්තර් පිළිගත් දෙයක් තමයි තරුණු ප්‍රජාව ආකර්ශණය කරනවා කියන එක. ඒ වගේම අප උත්සාහයක් තියෙනම මේකට දත්ත ගොඩක් ඕන පුලුවන්ද කියලා මේඒ ප්‍රදේශයේ සාමාන්‍ය අස්වැන්න මේ අප් එකවගින් පෙන්න්නම් උදාහරණකට ඔබතු ඔබතුමා හඳ ප්‍රවශකට දෙැ කොමසක්ස්තුමාකි වර එකංකයක් ඉඩමකට දෙනව කියලා අන්නේ ඉඩමට එකංකයක් දුන්නොත් අපි ක්ර්මාශාලා කකිහිපයකට දළ දුන්නත් අපිට පද්ධ තික අපප්ලෝඩ කන්න පුලුවන් ඩේට ටික ඒ ඒඩම තියෙන දළු පපමාණය ැබෙනවා තේවිදියට අපි මේ හොඳ මේ විශලේෂයක් ගෙන ගන්න පුළුව එක තමයි දැ උදාහරණයක පක්ට්‍රික් කියකට දළු දෙනද කියන එක පද්දතිට බලපාන්න මොකද ග්‍රෝගක බැත් එකමිෙටෙන්න්නේ ත ග්‍රෝවක කොච්ච පටඩක්ෂණ එක කරද කියලා එනවා ඒ ෙක්ටියට ආදාලා දත්ත බෙනවෙනම යනවා තැන් අපි උත් පම කිව අර සරස්තුමච්චිවා අරුණත් කිව්ව දෙයක් තමයි උන පලදාත අඩුවයි කියලලා අපි උත්සාහරන දැන් උදදාාරන කරට මමගේ ඉඩමගේ දත් එකක ට පුළුවන් ඒ ප්‍රදේශ ග්‍රාමි ධරරි කොට්ටාශ වෙන පුළලත්තේ කොමරි සාකාර කොමසාරිස් තුමායි කොට්ටාශ වෙන පුළුවන්. දලා අස්වැන්නත් එක් මගේ සංසාදරකරතුර මට පේනවා ම කොහ දින්නිෙ ම උඩද ම පල්ලහාද මගේ අසල්වැසිය කැනසල්ලසිේ තනි පුද්ගලෙක් දිරනෙමේ නමුත් අපේ ගමක් තෝරලතු පුළුවන් නමුකොද මේ අපේ බලාපොරොත්තු තමයි මේ ගොවිය කියියෝටක් කරනෙම නැත්තම් මයේ පිහිටීම අනුව ස්ථාන ගත කර සිිස්ටමක එතකොට අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් මොකද මේ කොච්චර කිව්වත් සමහර විට අලුත්දේවල් යෙදවීම සඳහාතියෙන ප්‍රවණතාවය අඩුයි සමහරවිට ඒකට ආයෝජනය කරන්න දේවල් ඇති වෙන පුළුවන්. තව හොඳ දෙයක්ව වුණ අපි මේක සමික්ෂණය කරනකොට එක ගොයි මහත් දෙෙක් කිව්වා මේ ඇත්තටම මට හරිෂෝක නෙ මේේ යගේ ඇප් එකක් කහම පුතාා මේ නිකක් ඉන්න දැ ම හිල්ල මගේ පුතාටා පෙන්නලු ප්‍රස්ථාර. හ මෙන්න පහුගේ මාසතුනේ මම ගත්තු ආදායම් මෙන්න මටකිපු වියදම. පොත ලංකාවේ කෘෂිකරම ශේෂත්‍රීම තියෙනෙදත් තමයි මේ ආදයම් වීදන් ලියෙන්නේ. තේවාගාව සම්බාධ කරපු සමිෂණය සයට හයක්විතර තමයි නිවරදි දත්ත විදිහට රෙක්තියන් සමහරුත් ආදාෑම ලියට වෙන්න පුළා ත් ආදෑම ලීලව ඩක්නෑන වේදමත් එක ලියලා මේක. හෙදතු පරිම ප්‍රශස්ථාත්වයන ලබාගන්න කිය බලන්න ඕොන් එහෙම කරන්න ඇති අපිර වගාකරුවක් කිව වගේ අපට පොළුවනම් ඇ්පැකෙන් පෙන්න්න අපට දරුවන්ට නත් පෙන්න්නන්න පොළුවන් මෙන්න මගේ පහුගේ මසතුනේ ආතෑම මාසහයේ ආදායම නැත බංගේ අවරද මෙචරක් පං හම් කරලා තියනවා මෙච්චරක් පටවේ දැකලතන ඒ වගේම සමහට දරෝ ඊට වඩා එහ ඉහිතයි මේක මෙතන් අඩු පාඩු තියන මෙතන තමයි දැන් වෙලා නේ දත්ත නැතිකම නිසා අප නිවැරදි තීරණ ගැනීමේ ලොකු අඩු පාඩු තියෙන එත්තදි මංතාව දෙයක් කියන්න දැන්න. අපි අධ්‍යාපනය එහෙම ක්‍රමයක් යනව දැන් අයිඩන්ටි නම්බය එකට ශිශ්ෂත්ත ඉඳන් මුලු අධ්‍යාපනයම මේ ගෙනන්නේ හදැන් මංහිතන්ගේ වැඩගතු ගොඩක්කිලා. ඒබගේ ඇයි අපිට බැරි ඉඩමේ තොරතුත් ඒ වගේම එකන සියලුම තොරොතුර එකන කාබන් අපි චෙක්කරන්න අෞද්‍යෙන් අවුද්ධහ නැත්තං. පචචාගේටශියම් හැමන්ලයිසර්ක් අප තොරතුර තියා ගන්න අපි අතම ගත්තත්යෙ ෙතරකට මේ බලිපටිය ත් තොහ ොරතු යෙනම හිතන් ඉඩමට තොතුරට වඩා බලපටියට බෙත් දවස ඉඳ හැම දෙේම තියෙන හැබ අප ඉඩ මේ තොරතුූ නෑ මේඋන් මේ ක්‍රමය අපි කරම කර ගත්තොත් අප යම් ජයග්‍රහණක් ලබාගන්න පුළුවන් තන තය ඔවසාස්තුමාගේ ක්‍රමේ මේකට සහයෝගේ දක් අ එක්ල හිතරු එම ඕක මයි ඉඩම් ්‍යපදිංචිර ඉඩම් ්‍යාපංචි ිටල ස්කරෙත්තේ එක. එතකො ඕක ජාන අතරම් දැනටුවන් ප්‍රටක්ටිස්සෙන ජානි තින එක ප්‍රදේශයකට ෆාර්ම ඕගනයිේෂන් එක ඒෙ තුොරතුරුටික අනුව ඒ ප්‍රදේශයේ තියන වර්ෂාපතනය හරි පහරිය දීමරි ඒ ඇඩවයිස් ටික යන්නේ ඒ ඒරි අයක බේස් කරග. එතකොට ඒවගේ කර්මාන් දැන්ක අවසානයේ ගොුණුවක්කෙයි ඉඩම්හිමියෝ කිවවාගේ ටැක්්ගහකටන එක නම්බර එකකට කර්මන් සල පහකට දළු දුන්නත් ඒයාගේ කවන්් එක බිල්ඩක්ෙන. එ කිසි ප්‍රශනයක් නෑ. ඒ හැදුනට පස්සේ. අපි දන්න ඇතකොට අපි හැම මේ ඉඩම් ලියාපංචිකිරීම කරලා තියෙන්නේ. රාජ් රජේ පරිපාල වේ තුළේ කියන්නේ ග්‍රාමණල ධරි කොට්ටාසමටමින් තමයිඩම් ියි පචිකලද. එතකොට අපේ හැමට හැම ඉඩම් අංකයකින්ම එකතු වෙනවා. අවසානේ ඉඩම කෝඩ්ඩ එක තියෙන්නේ. ග්‍රාමණිල්ලධාර ප්‍රදේශයලයකම් ඩිවිිෂන සෙටරේට ඉට පස්ස ස්ත්‍රික් ඊල්ඟට ප්‍රමේන්ස්. එතොට ඔය තියන ටැග්ග එකේ නම්බරගේ ක්ොම තියෙන ලක්කං ොලින් තියෙන්නේ එොට ඒ නම්බරක තුලින් අපි දන්නවා මේක කොයි ගමේ කොයි ප්‍රාදේශලයක කොට්ටාස ගොතන ති ඩටම දිග. ොට ඒ ම්බරක හරිට පාවිචි කරනවා නම්. ඒ ප්‍රදේශය අසන්න අපිට ගන්න පුවා. දිස්ත්‍රික් අසන්න ගන්න පුළන් ප්‍රාදේශල්ලයකම් කොට්ටාස ගන්න පුලුවන් ඒ හැම දෙයක්ම ගොුණුවෙන. අපි දැන් ද පහ දත් ැල් ික ට වැඩිම අසන්න අඩුවේ තින ගල දිශ්‍රික්ක. මේ පෞද්ග කාලය තුළල. ඒකට හේතු විදේතු තියන්න පුළ මන්දන්න ඒ විශලේෂනය කරපු හම තරතුර දැගන්න ලයින. අපි දෙනියායට කරන්න ඕනේ දේ ගාල්ලට කල්ලා හරරිියන්න. ගාල්ලට කරන්න ඕන දේ රත්ත පුරට කල්ලා අරයන්න. එඒද පදන්නන දත්ව බේස්ක පදනම් කරගන ඉදිරි පළදායිතා වර්ධනය කිරීම කරොත්. ර්යම වරුදු දෙක් ඇදලද නි්පානය දක් ල . මම කලින් ආපු ප්‍රශ්ට මේ අභියෝගසා ඒ ඉදිරියට යාමට තිය බාධකසා ඒට ො බො යෝජනා තියන අපේ විල් ාමයක් විශේෂයෙන් තියනෙන මහිතනවා සාමාන්‍යයෙන් ආකල්පම වෙනසක් මුලින්ම ඇතිකරන්නට ඕන. දැන් අපි කර්මන් ශාලයි මාතර කවරුත් අනි තේඩම් ගොවිියක් ඇවිල් ඇහුවොත් උන් හැමෝම කියන්නේ මේ. පාඩු වි කියල්. ොට අපි දැක කිය නෝ තරුණ පරම්පරා වෙන්නෑ කියල. දෙම උපියෝ පාඩුයි පාඩු කියල ගක් කරනකොට කවදාවත් එක දූදරුවෝ ඇතන්ට ඒ කියලා අපිට හිතන්නවෑ. තිෙන්සම් මේ ක්‍රමවේද. අපි තියනවා ආයතන කර්මාත්තේකර්මාන්තට අදාලක් කායතන. අපි තියනවා අපි විශේෂ ලක්යක් දක්වල තියෙන්නේ තාක්ෂණක දනුසාහ ව්‍යප්ති ැනුම සහසානාධාර ක්‍රමවේදයට. ද ට ඔබට කිහිල් අපි ඔවුන්ට මේ වගාවේ ආදායම් දම් පිළිබඳ ව්‍යාපාරයක් හැටට කිරීම පිළිබඳව කිසියම් වැඩි ප්‍රවනතාවයක් වැඩි බලපෑමක් ඇති කරන්න වෙනෝ. එහෙම කරේ නැත්තං හැමදාම මේ සම්ප්‍රදායිකෝි සහනාධාර මානසිකත්තෙන් තේවගාව කරන්න පෙළමුුණොත්. ගටම මේ කර්තාවේතම අපට මූුණු දන තොට සමස්ත කර්මාන්තය නගා සිටුවන්න නං. අපි ගොවීන් පිළිබඳ විශ්වාසය ඇති කල්ල උන්ට මේ වගාවේ ආදායම ලබාගත හැකි ආකාරය පෙන්නලා කටයුත්ත අප ඇතිකරන්න ඕෝන. එහෙම ඇත්නම් වෙන්න අපි කවදා කොච්ච කතා කරත් ඕන්නේ තැනට ගේන්න බෑ බලාත්කාරයෙන් එක ගේන්න අමාරුයි. ගොවිියට සිතුවිල්ල ඇැතිවවෙන්න ඕන මේ ඉඩමෙන්. ප්‍රජනයක් තියන මට ආදායමක් තියෙනන මගේ පවුල්ල ලත්තු කරගන්නට පුලුවන් මාර්ගයක් පද අපි දන්නකරමට සාමානය කියන දළුපඩියක් ගන්නවා. ඒක එහන මාසිකෝ ආදායමක් ගන්න දැනට තියෙන එකම වගාව. ඉ ඒකනිසා වැඩි ප්‍රවණතාවයක් අපි ඒකට දක්වුවත් තමයි අපට එන්නේ. තනි උදහරණය තමයි අපි දැ ත්‍රම හිගත්ෙක් අපි දැ තාක්ෂණ ඉදිරිපත් කරනට. නොත් ගොවීන් ගොඩක් පෙළඹ වෙන්න තාක්ෂණයට යන්න. ඔවුන් සරනව කෙටිකාලීනෝ බලන්නෝ මේක දෙවොත් මේ යන්ත්‍රභාවිතාකර අස්සන්න නැතිවේ ඒදිරිෙන නමුත් ඕන තරන් සාධකතියනවා යන්ත්‍රභාවිතා කරලා ඒ අස්සන්නම ලබාගන්න සාධ. අපිට වෙලාතිීන් ඒ ගොවිට නිසිපරිදි පෙන්නන්න පුළුවන් ආදර්ශනයක් වගා තොරතුරු දත්ත අපි සතුව නෑ අපි කවුරුත් ක්‍රමබේද හඳුන්වාදමින් යනවා. හැබැයි ගොවිට දැකක් බලාගන්න අස්සන්න පෙන්න්න ගන්න ක්‍රමවේද නෑ. ගොද ව කෙටිකාලීන අපි සැරෙන්සරේ මේ ක්‍රියාවලියන් ඉදිරිපත් කරනවා. සැල සුම්වල්ල තියෙන ගටුලු හෝ අඩුපාඩු වෙන්න පුළුව. නැත්තම් මේ ගොවිය වැලඳගන්න බැරිවෙන්නේ නෑ. දැන් කර්මාංශාලාාවල එදා තිබ්ව යන්ත සූත්‍රණෙේ යද බොහෝගෙනල්ල. ඒවා ක්‍රමාණ පූලව පහස කොමතු වය නවා ඒේවගේම ගොවියටත්. යම්ක්සි මට්ටමකට ඔවන්ගේ ප්‍රමට්ටමින්. තාක්ෂයට ඇතුළල් වෙල කරන්න පුළුවන්.ඒ සඳහා මංහිිතන ආයතන මට්ටමනිසා හැමතනකින්ම කිසියම් අලුත් ක්‍රමවේදයක් ඇති කල යුතුයි මේ මොකද මේ ගොවියක් කියන සංකල්පය තුළ ඉඳගෙන මෙතනින් එලියටේ මේ ආ්‍රහස්සුවක් මොදි ගොවිතෙක් වින්නෙ එක ගොඩක් කාලෑ පඩ කරල තියනවා. ඔුන්ගේ මානස්තිික තත්ත්වයක් තියෙනවා මේක තුළම රැඳින්. ඇ ඒක බැහැ වුණනේ නැත්ත මංහිතන ඊළඟ පරම්පරාව කොමත් මෙතෙට එන්නේ නෑ. ඒනිසා විශේෂයෙන් මේ ඇප් හර හෝ අප සිරුද්දරාමකතු වෙලා මේ කටයුත්තට ප්‍රමුඛතාවයක් දෙන්න නර වගාව ඔවුන්ට තියනවා අධදැකීම්මලින් හෝ පරම්පරාවෙන දෙැනුමහෝ තියන නමුත් ඔවන්ට තියෙන්නේ ආදාෑවීදම්පාලනය බැංකුත්තෙක්ක ගණදිනු කරල පාසුකම් ඇති කරගන්න වගාවතාව සංවර්ධනය කරගන්න මේ කියන තැනට උන් පැළම්පවීම ක්‍රමවේද අඩුයි. ඉති ඒසා අපි විශේෂෙන් බලා පපොෘත්තියන ඒවාගේ තැනකට අපි මේ යතු කර පුුව කි. භෝමිස්ෝති අපි පනිල්කන්දේ අපේ ශාත මහප්‍ය රුද්දහල බලමු. මේ මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න මෙතෙක් තියන අදදකේ මනුව මොනුවගේ ක්‍රියාමහර්ගද අපි එකතු වෙලා රජය පෞද්ක ලිකාංශය කුඩා තාමත්්‍යප පරිමාණ භගාකරුවෝ විදිහයට කරන්න පුළුවන්. මේ ම හිතනවා දැන් ගඩක් කර්මාශාලා වන මේකට ඉන්නතු වල් හේතුව තමයි මේ දළු ඉන්න එකතු කරනටියා. මම හිතවා දැන් දලු එකරන කටිය ලපත්තය දෙන්නේ අප කොමසා රිස්තුවා තොර ම කියන කොන්සා රිස්තුමාවාට දැන් පවගේ කාලේ දළු යිශෂනෙ ගන්නන යායට පා්ටිස් පෙටිගන්නකවා. ඒවගේ මේ අප්ක් ගන්න කියන්න දළු එකතෝර කට්ටියට ඒ කොල්ලාහර මේක කියා නං කර්මාශාලාටික ටක්ගාල මේකට එනවා. ම දකින්නන්නේ ඒකමයි මකද මේ හේතු වෙලා තියන්නේ ඔය ඇපොලම් පැක්්ව එකතු කරන්න කියියොත් ඒගොලන්ට එඉ දලටිට නැවේඒට බැත් ඕක.ඒ නිසා මම කියන්නේ ඉදින ට ඇදි පත්තර දව සි වනේ ද සි හතේ ලයිශ්න කොට එකතු කරනටේ ම කර්මාශාාව වල්ටනේ ර්මශාලට හොමත්පි රයන. එකකොට එකතු කරන කට්ටියට මේ ඇ්ේ එක දුන්නොත්. අනිවාරෙන් අපපක්ගන්න කියන්න එකකොට දලුවල කපිතියාකා මොනාරරි ඔක්කොම විස්තර ඒගොල ඇත්තරම දල්ුව එකක කරන ගතු කරනගටිය දාදාක් එකතුකරොත් පෙන්නන්නේ අඩුවෙන්. තින් ඒවාගේ ප්‍රශ්නත් එක්ක තරග යඇවයන මාත්‍යක දරහයකන මගේ ඇත්ත මේ යොදරන මේක යදියයුතුයි අපේ ගතරම අපිත් මේ බෝමාරෙන්ක තමන් මාතලම අපි මේ ගඩක් මහසවෙලා ලයිමාතල අපි දෙද දාාත්නඒට සෑහෙන මාහන්සේලා තමයි මෙ එක්කරේ මේක දැ නත්තම් මෙතරින් එහට නැතිවේ. මේක මම කියන ඉදිරිසිංහ මාත්ත්‍යයා ැදිහත්වෙනවොත් අන්නවායෙන් මේ කළ හැකි කරත හැකි තුොර කර්මාංශාලා ටික ටෝමැටික් මේ ඇප් එකට ඒවි. මං හිතන ඒක අපි සමන්මත්‍ය ාල බල ඇතුමාගේ අධදකීමනු මෙමයි ඇතරම් දර කොමසස්වා හිතන්දි කරන්න ඕනේ අපි කෙටිකාලීන සහ දීරිකාලන සලස්මත් දැක්ක දන්න ඕනි. ඒක කර්මාංශාලාහිමියෝවේවා තේ මණ්ඩලේ වේවා එක්කෝ. ේ ආසියනු සංවර්ධන බැංකවේව කවර හොයවා. අපි සියලු පාර්ශව කෙටිකාලීනව කුඩාතේ වතු හිවන්ව අධීක්ෂණය කරන්න ඕනි සැලස්මක් අදන. ඒක අනිවාරෙන් අපි කළ යුතුයි ඒක ඇන්නන්නේිත්තුව දැන් පෞගගේකකා ලැිදැක් ශ්‍රී ලංකාක ේමන්්ඩලේ හිල්ලා වතුර ධන තැන්වල ඩීලස්ල බෙල්ල බොහමොමදයා. හරි බයත්තිබුණ කර්මාංශාල තහුණ ගිය ඩීලස්ල බලන්න සහර කර කර්මාන්ත ශාලා ඒ අරතුර දෙවෙන වතු ග න හරිම කකරදේ. බෝ හොඳද දේවගේ දැන් 6 වැඩස්ථාන ඒක හොඳර කරගන ගිය ඉතින් කොඩා CQC වැඩසතාහන උච්චර සාර්ථකුණා ඉතින් හරි අිමානයක් න ස්ායික කහම්බේයන කියැ ෙක්ට්‍රේකටද. අපි කොච්චර දකගවදස්ථාක තුන ගන්න. ඉ මම කියන්නේ අපි හොඳදේවල් කර අපිට මොන හරි හේතුමත එක්තර අස්තාවලදේ දවල් අපේ යට පත්තනවා ඉති මංක කියනෙ දැන් මෙතන අපිට මද්‍යස්ත ආයතනැක් ඉන්නනි සාතය. ඒගොල්ල එකට අපිට විශාල කැපකිරීම කල් අපි සහභායි කරගන්න නිසා කර්මාංශාලමීට අපි එකතුවෙලා කෙටිකාලේන මි මොකද කුඩාතය වතු ීමගේ මානසිකත්වය වටන් නැතුව කරන්න ඕනේ ඔවුම දිරිගන්න ඕනේ තෙන්දි කර්මාන්ශාලාවත් යම් කැපකිරීමක් කරන්න ේ. දෙැන් අපි මේ කිරුම් අන්ත දැම්මේ විශේෂයෙන්ම කුඩාතයව මේ රැකගඩන දල්ළු වැඩි කරගන්න නෙවෙයි කුඩාතේ මතු හිමෝ ැගෙන නිවදතාව රකින්න. එකක අපමි ප්‍රධහන පරම ඒTMමයන්ත දැම්මෙ. ැු මුදල් තුන්ගනි පර්ශයක් නැතුව රජුව දදළු හිමියට අන්න එක විනි දු භායත්තෙන. ති මේ හැම දෙයක්ම අනිත්කර්මාන්ත ශාලා කරන්නෙත් ඊසිකෑ සිටම් දරවාම ක්කොම අරග ගෙනල්ල අපි කරන්න කුඩාතේවතුහි පුළුවන්තරන් එයට සහනය හදන්න. යා විශ්වාස කරගන්න යාගේ මානසිකත්තය හදන්න. ඉතින් අපි මේතික අරගෙන අපි මංහිතන්නේ ඒ ශ්‍රීලංකා අතේමන්්ඩලේ අරකිවගේෙටිය යාරයික ඔය ඔක්කොම එකතු වෙලා ට කාල ඩිල්ක්හදල එක අපිත්ක සසාහච්චා කල්ල අපේතරතුරුත් රගෙන අපි රනුගත වෙන්නෝන. ඒක මේ අපප්ේ කරාපියනකට අපිට පේන එක තින වර්ධනය මකක්ද කියනෙක. දෙ මන්හිතන්න ඒ එක තමයි කාලාෝචි දේගෙන වාස කරන තුෂාර්මහත්මයට අවසා අනවශය එතනති මට කාරණ දෙකක් වගේ තියෙන එකක් තමයි දලු සපයන්න පැත්තිෙන් පි බන් ෝන ගොඩක් දෙෙවල් ය ඉන්ගේච් කරගෙන කාලෙත් එක ගනියගන්න. ඇ එක පවත්වාගෙන යන්නන්නේ කොහොමද කියෙ ොකද මේකර කොරෝණ කාලෙදිී කිවවාරකටගේ රක්ශ්්‍යක යනැ අප්ප එකක් නෙේ. එකට මිනිස්වන් ගේජ්වන ප්‍රමාණය ගොඩක් හිෙමිින් වෙන්නේ. හිද එනිසා අපි දළු හිමියට පවත්වාගෙන යන මොනහරි බැනිිෆිට් දෙන්න ඕන ඒ එක දිගට පවත්වාගෙන යන්න අත්ත ඕනේ. ඊළඟ එකතමයි තාක්ෂණික සහය දෙන්න මොහ ගැරුලුවක් නොත් එ එකුරන කතා කරලා ඒ පිරිිමඳ විස්තරගන්න. හොඳද සපෝටීම් එකක් මෙේන්ටෙන් කරන නැතන්ටක්ගාල කුල ොහරි ැතුුලක් නොත් ඇේ එකකන් ස්ටෝල්කල ඇතින ඉස්හරයන්න ඉතින් ඒක ගැනත් සැලකිරිමත් වෙන්න කියල තමයි මට කියන තියන්නේෙ ගොඩක් දුරට මගේ පැත්ත බොමි සු මගතන්නේ අපි මේස සාකච්ඡාවේ අවසා නදීරට අපි පැමිල්ලා තියෙන්න්නේ ප්‍රශ්්‍ර කපයක් තිබොන මම ඒවා පෞද්කලෙක්ව විමසල්ලා මයයිකට උත්තර බා දෙන්නම් කාලය ඉක්මණ කියපු නිසා අවසාන වශයෙන් මං කියන්නේ මේ අභියෝග අප එකතු වෙලා මුුණ දෙන්න ඕන මේ අද සහභාගුණමි වැඩසටහනට මේ වනකොටත් තමන්ගේ්‍රම කාලය මුදල් ය කරලා තමන්ගේ ෆැක්ටිවල විශේෂ්‍යය මේ කාකරුවන්ට වාසදායක වෙන විදිහට බාකරුවට වැඩි ආදාමක් ලබා දෙන්න පුළුවන් කාරක්්ෂම ක්‍රමවේදයක් සකස් කරන්න මෙතුමාලා සකස්කරපු පද්ධති පිරිිමඳ දැනුවත් කිරීමක් අපි ඉදිරියටත් මේ ගැන දැනුවත් කරන්න වෙන මොකද අපිට ආසනු සංගධර් බැංක්කවේ ්‍යාපෘති යටතේ අගෝස් ුහෝ සැත්තැම්බර් මාසය වෙනකොට යග බේදෝම් දෙක හඳුන්වාදීලා ඒ එක ශේත්‍රයේ පරීක්ෂාවට ලක් කරන්න තියෙනවා. එතකොට ඉතාමත් කෙටි කාලයකෙන් මංහිතනය වගාකරුවන් ද දහ පවලොත් දහක්විතර සම්බන්ධ කරම්. මංහිතන ෆැක්ටිසු ප හලොක් වි සක්්‍යවිතර සම්බන්ධ කරන්න බයි කරගෙන මා සහයක්විතර පරිීක්ෂා කරලා තමයි මේක ඉදිරි කමුණ පිළිබඳව තීරණය කරන්න වෙන්නේ. ව්‍යාපෘතිය පැත්තෙන් එහෙමයි. ඊරවගේම ඔම සන්තෝස වෙනවා මේ තේකොමසාලස්තුමාගේ පද්ධතිත් ඒ වෙන කොට සකස් කලා පවති තකොට මේ පද්ධති දෙක එකට වකට එකතු වෙලා. මංත ලංකාවේ තේ භගාවේ දත්ත පද්ධතියක් විශේෂම සකස්වෙයි. ඒ දත්ත පදධතය නිවැරදි කරගන්න අපි හැකි තරම් මුත්හා කරනවා. වගේම ඒ දත්ත පද්ධති පමණහනඒ මගින් ගන්නා තිීරණ අනුව. විශේෂම තේ ප්‍රමිතිය අපගේ ජාත්‍යන්තර වෙළඳ පොලේතිී අපේ තරණ ගාට්වේ දැනට තියෙන බාධක අඩුර ගැනීම වගේ දේවල් කරලා. කද ප්‍රමිතිය වැඩිකරොත් ම මට පර්තකයි තෙකොමසාල් ස්තුමාකි වවා ප්‍රමිතිය වැඩි කරලා වැඩිමිලට අප විකුණන්න උත්සාහකිරීම තමයි ිල ප්‍රශ්යට හොඳම විස්සුඳම එම නත්තම් ප්‍රිති බල කරලා වැඩිමිලක් හොට අපිට ලැබෙන්න. එතකොට මේ පද්ධතියෙන් අපි තොරොතුරු තාක්ෂණය පාවිචිකිරී මංහිතන විධම පිවිධ ශේෂත්‍රවලට විහිදිලා යනවා. මේක එක්තරාවිදිහක දත්ත. ඒ වගේම එක තම තමන්ගේ නිෂ්පාදන පල්ලදාාහිතාවේ ප්‍රමාණ අනිත්්‍ය ඇත්තක සංසන්ධනය කර ගැනීමට ති අවස්ථාව ඊළඟට අපි උත්සා කරනවා මේකට තමන්ගේ ගිනුමක් සාමාන්‍ය ගොයිපල් ගිනුමක් ඇතුළත් කරන්න එතකොටකෙන් තමන්ට ලාබ පාඩු හැබෙනවද කියලා බලාගන්න මොකද ගොඩක්කාගේ අදහසක් තියෙනවා දත්ත ලාබපාඩු ගිනුමක් තියන්නේ. ලාබේ බලන්න කියලා ඇත්තරම ලාබේ බලන්න නම එක බොහොම වැරදි සංකල්පය ලාබේ බැලෙනව තමයි නමුත් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මේක තීරණය ගන්න මොකද එක එක ඉඩමට පැබැලෑ ප්‍රසස්ථ අස්වන්නත් තිෙන ඒ ප්‍රස්වන්න තීරණය වෙන්නේ ැන් සමාරු හිතනවා තුන්සිර වඩා පන්සය හොඳයි කියලා එක එහෙම කියන්න අමාරුයි අපි යන වියදමත් එක සංසාධනය කරන්නන්නේ මං උදාහරණයක් කිවෝත් කාග හරි ඇහැවෝත් පන්දහ වේදං කරලා අට දහක් ගන්නක දොහොන්ඳ අට දහක් වේදන් කරලා දහ දහක් ගන්නක දොහොඳ. එට පිට කෙනෙකට හිතෙන්න්නේ පුලන් දහදා හොඳයි කියලා හැබැ ඇත්තටම පන්දහක් වේදන් කලලා අට දහ ගන්න එක තමයි හොඳ. ෙතිකොට අස්වැන්නට අමතර කරුණක් මෙතන සැඟ විලා තිරෙ එක අපි කන ප්‍රශස් අස්වැන්න කියලා ඒ තීරණය කරන්න නම් අනි වාරෙන්ම මේ දත්ත දිහා බලලා බලන්න ඕනු කොතෙන්දිද මේ අස්වැන්න උපරිම යන්නේ වියදමත් එක්ක කිය. දම නැතුව විතර වියදම ගැන හිත නැතු අස්සන ගැන හිතුවොත් මේ වියක ව්‍යාපාරයක් වෙන්න නෑ එක සාර්ථක ඇතිය හිදා දත්ත හරි වැදගත් අපි උත්සා කරන්න ඕන මං ස්ත්‍රෙස් කරේ අපේ ලංකාවේ කෘෂ්කාර්ම ශේත්‍රික තේවල්ට විතරක් මේ තේවලනටික්හොඳදයි කවුරුත් ලියන්න ලියන්නෙම නෑ අපි උත්සා කරනවා ආදායමනං දළුටික දුන්න හමෝ සිිස්ටම්ම එකින් ඉබේ ගනිී ිය දැන්ටික දාලා මේ තීරණය ගත්තොත් සමහරයට තමාරය වතු වලපුහම තේර මේක දැන්තීන විදිර තුන්සී රඩිය ගන්න බෑ. වැඩිය ගන්න වියදැන් කරන්න ුලකු යදමක් කරලා හමට නොගන්න එකත් ලාබයි. ඒක නිසා අන්න ඒ ප්‍රසස්ත උස්සන්නද අපි කියන්න උපරිමුස් අස්වැනගල ප්‍රශස්ථ අස්වැන්න ගන්න අපි ක්‍රමවේදයක් මේක්‍රමයෙන් හදමු මංහිතන්න අද වැට සහ සසාභගච විදුවත් මඩ්ල සිවරුදනාටම ොක් විස්සූතිබන්ත වෙනවා විශේෂම අපේ අමහත්‍යංශය අපට මේ ස්ථානය සහ මේ වැඩසටහන්න සම්පූර්ණ සහයෝගයේ ලබා දෙනවා. මංහිිතරන්නේ අපි සියල දෙනා එක තුලා මේ රජේ ඩිචිටල් කරන වැඩසටහට සමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කො කොහොම වනත් සහයෝගයේ නැතුව අපිට ැකිදිරියට ගමන් කරන්න බෑ. ඒේ කොමසාරිස්තුමා විශේෂයෙන්ම මේ පද්ධතිය භාරව පබදාර්ශන සහධ බැංකුක හදලා බාර දෙන්නේ. ඒ මන්ඩලට ආත්සනු සංගධන මණඩ ආසන සගධ බැංකෝට පවත්තාගැන ක්‍රම බේදයක් නෑ හැබැයි අපි එක නිසි පරදි එ සකස් කරල තුමාල අට බාරදුන් නාන් පස්සේ අපිසාකච්ඡා කළ ක්‍රබවේදයක් හදමු මේක තිරසාරවයි ඉතිරියට පවත්වාගෙන යන්න. ඒකට සියලුම දේයාගේ දාම සියුල දෙනාගම සහයෝග්‍ය අවශ්‍යයි මොකද හදනකන මේ අියෝග අපි හැම වෙලාම කතා කරන්නේ ම ේසියේ අප එකක් හදන්න පුළුවන් සල්ලි තිෙනවා තාක්ෂණ කන ධාරින් ඉන්නවා මේක ඕන තරම් ලස්සනට හදන්න පුළුවන් හැබැයි මේක සාර්ථකත්ය තියෙන එකක භාවිත යත්තෙක්ක ඒකට සියලු දෙනාමගේ දාමේ වගාකරුවාගේ සිට අප නෑනකරුවවා දක්වා සියලු දෙනාම සහගය දක්වන්න ඕන මොකදම අප නැනකරුවකිවේ තේකවොත්සාර්ස්තුමාගේ ක්‍රමය අපන ෑනකරුව දක්වාම දීර්ග වෙනවා. ඒමනං අද වැරට සධවෙච් සියලු නනාටම බෝම ස්තුූතියි ඉදිරිී දවසක බලමු අලුත්තේමාවක් ැටතේ, මේ මේ වැ වැඩිලොට සම්බන්ධනාය සම්බධ කරගන්න පුුවන් නැවතපි දෙැරුම් දෙන්නම් එහෙනත් සැම දෙනාරම සුබ සන්ධ්‍යාවකයවා බොහමිස්සූතියි.